හරි දරුවනේ අපි යන්නේ මිෂන් විදේශයේ තුන්වන ඒකකය පටන් ගන්න. මොකක්ද? දෝලන හා තරංග. දෝලන හා තරංග ගත්තට පස්සේ මේ පාඩමේදී අපිට ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න තියෙන්නේ තරංග පිළිබඳව. එතකොට මේකේ කොටස් දෙකක් අපි කතා කරනවා. එකක් තමයි තරංග, ඒ කියන්නේ සාමාන්‍යයෙන් තරංග කියන්නේ මොනවද, තරංග ආශ්‍රිතව මොනවද වෙන්න පුළුවන් කියන දේවල්. ඊට අමතරව පොතේ තරංගවලම ආපහු ආලෝකය කියන කොටස වෙනම තෝරගෙන ඒ ටික වෙනමම කතා කරනවා ආපහු. ඒ කියන්නේ ආලෝකය කියන එකත් මේ පාඩමෙම කොටසක්. ඉතින් ආලෝකය තරංගයක් විදියට හිතලා, විද්‍යුත් චුම්බක තරංගයක් විදියට හිතලා තමයි මේ පාඩමේදී කතා කරන්නේ. අර පදාර්ථා විකිරණ පාඩමේදී ආලෝකයේ අංශුමය ස්වභාවයක් ගැන අපි කතා කරානේ නේද? අංශුමය ස්වභාවයක් කතා කරා. ඒ අංශුමය ස්වභාවය ඇසුරින් තමයි ප්‍රකාශ විද්‍යුත් ආචරණය වගේ ක්‍රියාවලීන් අපි සාකච්ඡා කරේ. ඒතර දැන් මේකෙදී අංශු කතන්දර නැහැ. කෙලින්ම ආලෝකයේ තරංගයක්, තරංගයක් විදියට හැසිරීම ටික තමයි අපි කතා කරන්නේ. හරි. ඉතින් මේ පාඩමේ ටියුට් හතරක් තියෙනවා. මේ පළවෙනි එක. හරි. තරංග ආශ්‍රිත කොටස් වලට ටියුට් දෙකයි, ආලෝක ආශ්‍රිත කොටස් වලට ටියුට් දෙකයි විදියට ටියුට් හතරක් යනවා. සාමාන්‍ය විෂයන් විදේශයේ තියෙන පාඩම් වලින් ලොකුම එක යාන්ත්‍ර විද්‍යාව, දෙවෙනි එක තාපය, තුන්වෙනි එක අපිට දෝලන හා තරංග කියලා කියන්න පුළුවන්. රයිට්. ඉතින් අර ගොඩක් සිද්ධාන්ත තියෙන පාඩමක්. හරි. අපි කොටසින් කොටස කතා කරලා වැඩේ කොට දාගමු. රයිට්. එන පුතේ මුල්ම පිටුවට මුලින්ම අපි තරංගයක්, මොකක්ද මේ තරංගයක් තරංගයක් කියලා කියන්නේ. අපි ඒක ගැන චුට්ටක් කතා කරලිමු. බලන්න පුතේ මෙහෙම කියනවා. තරංගයක් යනු එක් තැනක සිට තවත් තැනකට මාධ්‍යයක සහභාගී වීමකින් හෝ නොවීමකින් ආවර්තීය ලෙස සිදුවන ශක්ති සම්ප්‍රේෂණ ක්‍රියාවලියකි. මොකක්ද එහෙනම් තරංගයක් කියන්නේ? එක තැනකින් ඉඳන් තව තැනකට ශක්තිය සම්ප්‍රේෂණය වෙනවා. ඒකට මාධ්‍ය සහභාගී වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒ ශක්ති විචලනය ආවර්තීයවයි සිදුවෙන්නේ. ආවර්තීය කියන පොතේ අඩු වෙනව, වැඩි වෙනව, අඩු වෙනව, වැඩි වෙනව. මේ බලන්නකෝ, අපි උදාහරණ දෙක තුනක් කතා කරමු. හරි. අපි කතා කරනකොට, අපි කතා කරනකොට මොකද වෙන්නේ? අපි කතා කරනකොට මොකද වෙන්නේ? අපි කතා කරනකොට සද්දය ඇහෙනවා. කොහොමද සද්දය ඇහෙන්නේ? රයිට්. සද්දය ඇහෙන්නේ මෙහෙමයි පොතේ. අපි කතා කරනකොට මේ හරියේ තියෙන වායු අංශු, හරි, මේ තියෙන කටක්, කට ඉස්සරහා තියෙන වායු අංශු. හරි. අපි හුස්ම අරගන්නවා, අරගෙන කතා කරන්නේ කොහොමද? ප්‍රාශ්වාස වාතය පිට කරන ගමන්. වාතය පිට කරන්නේ නැතුව කතා කරන්න පුළුවන්ද? ට්‍රයි එකක් දීලා බලන්න. කටින් හුස්ම ගන්න ගමන් කතා කරන්න පුළුවන්ද කියලා? බැරිද? ඔව්, අපි වාතය පිට කරන්න. මෙතන අපි කරන්නේ පුතේ ප්‍රාශ්වාස වාතයේ ස්වර තන්තු හරහා කටින් පිට කරනවා. ඉතින් පිට කරනකොට මෙන්න මේ ඉදිරියේ තියෙන වාතු කොටස් කම්පණය වෙනවා. හරි. එතකොට මේ හරියේ තියෙන වායු අංශු පුතේ, මේ හරියේ තියෙන වායු අංශු අරගත්තම මේ වායු අංශු මෙන්න මෙහෙම ඉදිරියට සහ පසුපසට කම්පණය වෙන්න පටන් ගන්නවා. අපි කියමු මේක අනුවර්තීය චලිතයක් වෙන්න ගන්නවා කියලා. ඉතින් ඒක නිසා පුතේ මෙන්න මෙහෙම අපි කට ඉස්සරහ කොටස් ටික සැලකුවොත් වාතය සම්පීඩණය වෙච්ච තැන්, මේ වගේ කියන වායු අංශු එකට ඇහිරිච්ච තැන් වගේම සම්පීඩණය නොවී, ඒ කියන්නේ සාමාන්‍ය අවස්ථාවේ වායු අංශු තියෙනවට වඩා ඈතින්, අපි කියන ඒ වගේ තැන් වලට විරලන, විරලන වෙච්ච තැන් අපිට දකින්න පුළුවන්. හරි. මේ වෙලාව තියෙන්නේ මේ හරින්න අංශු ඔක්කොම දැන් මෙහෙට තල්ලු වෙලා, ආයි තව ටිකකින් මේ ටික මෙහෙට තල්ලු වෙලා මේ සම්පීඩණය වෙච්ච ස්තරේ මේ හරියට විතර එනවා. හරි. මේ හරියෙන් අපිට ටිකක් ඈතට යනකොට තව එකක් ඔය වගේ බලා ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ සම්පීඩන සහ විරලන විදියට මේ වායු අංශු ඉදිරියට සහ පසුපසට චලනය වෙනවා. ඒතර මෙන්න මෙහෙම පුතේ මේ වායු අංශු චලනය වීමේ ප්‍රතිඵලයක් විදියට තමයි ධ්වනිය කියන එක, ඒ කියන්නේ මේ ශබ්දය කියන එක ඉදිරියට සම්ප්‍රේෂණය වෙන්නේ. දැන් නිකමට හිතන්නකෝ, පෘථුවේ වායු ගෝලෙ නැති වුණොත් මොකක් වෙයිද? පෘථුවේ වායු ගෝලෙ නැති වුණොත් මොකක් වෙයිද? කණක් ඇහෙලින්න පුළුවන් නේ. එහෙමද? පෘථුවේ වායු ගෝලෙ නැති වුණොත්, ඕ මෙහෙමයි. ඉතින් වායු ගෝලෙ නැති වුණොත් හුස්ම ගන්න බෑ. එතකොට අපි මැරෙනවා. ඉතින් හරි, ඒක හරි. මං කියන්නේ එහෙම නෙවෙයි.
හිතන්න කොද මේ හරි වායුගෝලයක් අපිත් අපි මැරෙන්නේ නැහැ. මොකක් හරි විදියකින් දැන් ඔක්සිජන් සප්ලයි එක අපිට එනවා. වායුගෝලයක් නැහැ මේ ටිකේ. දර මං කතා කරාට ඔයාලට ඒක ඇහෙන්නේ නැහැ. ඇයි ඒ? මේ හරි වාතිස්තර නැති වුණොත් මම මේ කතා කරන ශක්තිය ඔයාලගේ කනට එන්නේ නැහැ. ඉතින් මේ විදියට පොතේ වායු අංශු කම්පණය වෙමින් කම්පණිය වෙමින් ඔයාලගේ කනට මේ ශක්තිය එනවා. කනට ආවට පස්සේ කන කියන එක හැසිරෙනවා පුතේ. හරි දැන් බයෝ කරන දරුවෝ කන ගැන ඉගෙන ගන්නවා. කනේ අභ්‍යන්තරය ගැන ඉගෙන ගන්නවා. හරි. ෆිසික්ස් කරන දරුවෝ කනේ පිටත ගැන ඉගෙන ගන්නවා. කනට ඇහෙන්න කොච්චර සංඛ්‍යාතයක් තියෙන්න ඕනද? අවමේ මොකක්ද? උපරිමේ මොකක්ද? වේදනාව දැනෙන්නේ කොයි වෙලාවටද? සංගීතය දැනෙන්නේ කොයි වෙලාවටද? ඒ ටික ෆිසික්ස් වලදී ඉගෙන ගන්නවා. ඉතින් කන ගැන අපි මේ පාඩමේදී කතා කරනවා. මේකේදීම ආලෝකයේ කොටසදී ඇහැ ගැන කතා කරනවා. ඇහැ පේන්නේ නැත්නම් මොකද කරන්නේ? කාච දාන්න ඕන කොයි විදියටද? දුර පේන්නේ නැත්නම් ළඟ පේන්නේ නැත්නම් දුරයි ළඟයි දෙකම පේන්නේ නැත්නම් ඉතින් ඔක්කොම පේන්නේ නැත්නම් අන්දයි. එතකොට කරන්න දෙයක් නැහැ. හරි. ඉතින් අපි කතා කරනවා අපිට ගොඩ දා ගන්න පුළුවන් මට්ටම එකක් ගොඩ දා ගන්න කොහොමද කියලා. හරි. ඉතින් දැන් මෙන්න මෙහෙම කම්පණය වෙන වායු අංශු පුතේ කනට ආවට පස්සේ කන ක්‍රියාත්මක වෙනවා අපි ඉස්සරහට මේ පාඩමේදී ඉගෙන ගන්නවා කෙලවරක් සංවෘත නල කියලා. කෙලවරක් සංවෘත නලයක්. මෙතන කම්බරෙන් එහා පැත්ත අපි කතා කරන්නේ නැහැ. ඒ පැත්ත බයෝ කරන දරුවන්ටයි. අපිට අයිති මෙතෙන්ට එනකම් විතරයි. හරි. එතකොට මෙන්න මේ කන ඇතුලේ පුතේ මේන වායු අංශු මේ වායු අංශු විදියට හොම හොම දැන් සම්පීඩන විරලන විදියට නෙන්නේ. ඇවිල්ලා පුතේ කන ඇතුලෙත් ඔය විදියටම වායු අංශු සම්පීඩන විරලන විදියට ඇවිල්ලා මෙන්න මේ කම්බරේ කම්පණය කරනවා. අන්න එතකොට අපේ මොලේ හඳුන ගන්නවා රයිට්. ඒ කිව්වේ මෙන්න මේ අකුර තමයි කියලා. හරිද? හැබැයි මෙහෙමයි. මොලේට මේක අඳුර ගන්න නම් මෙතන මේ ඇති වෙන තරංගය තප්පරින් 10න් 1කට වඩා වැඩි කාලයක් තියෙන්න ඕන. සමහර අය ඉන්නවා පුතේ වේගෙන් කතා කරගෙන යන. ඒතර යාල කියන වචන කනට ආවට පස්සේ කම්බරේ ළඟ ඇති කරන ස්ථාවර තරංගය තප්පරින් 10න් 1කට වඩා අඩු වුණොත් අපිට තේරෙන්නේ නැහැ. ඌ කතා කරා කියලා තේරෙනවා. කිව්වේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. මොකද මොලේට අඳුර ගන්න බෑ. හරි. එහෙම නේ ටිකක් මොලේ කැපැසිටි එක වැඩි වුණාම එහෙම ප්‍රශ්න වෙනවා. හරි. සමහර අයට එහෙම එක දිගට කතා කරන්න පුළුවන්. රයිට්. හරි. එහෙම ඔය කියනවා මේ මට මතක විදියට සැරියුත් හාමුදුරන්ට හරි කාට හරි එහෙම තප්පරයකට වචන 16ක්ද හොද කියන්න හරි අහන්න පුළුවන්. හරි කියලා. හරි. ඉතින් ඒක විශේෂිත හැකියාවක්. සාමාන්‍ය මිනිස්සුන්ට 10න් 1ක් කාලයක් තුල යම් ශබ්ද තරංගයක් ආවට පස්සේ කනේ තියෙන්න ඕන. ඇහැට පේන්නත් එහෙමයි. වස්තුවක් පේන්න නම් එයා තප්පරෙන් 10න් 1ක කාලයක් තුල අදාළ ස්ථානයේ තියෙන්න ඕන. දවල් නිකන් හිතන්න මෙන්න මෙතන දිහා බලා ගන්න. මෙහෙම ගිනිච්චොත් එකපාරට මෙතනින් ගියා කියන එක අර අත අනිත් ටික කියපු හින්දා මොලේ තේරුම් ගන්න මෙතනින් ගියා කියලා නැත්නම් ගියා කියලා තේරුම් ගන්න බෑ. හරි. තප්පරෙන් 10න් 1ක් එක තැනක තිබ්බොත් තමයි අපි ඇහැට හඳුන ගන්න පුළුවන්. හරි. ඉතින් මෙන්න මෙතෙන්දි පුතේ මොකක්ද මේ උනේ? ධනිය. ඒ කියන්නේ මම මෙන්න මේ කටින් කතා කරනකොට පුතේ මම ඇති කරපු ධනි ශක්තිය. ධනි ශක්තිය කියන්නේ ඇත්තරම මෙහෙමයි. මේ ප්‍රාශ්වාස වාතය පිට කරන ගමන් මම තමයි මේ වාතය කම්පණය කළ යම් කම්පන රටාවක් ඇදුවේ. ඒතර මෙන්න මේ ධ්වනි ශක්තිය වාතය කියන මාධ්‍ය හරහා සම්ප්‍රේෂණය වෙලා මේ පැත්තෙන් මගේ කනට ආවා. මගේ කනට නෙවෙයි වෙන කාගේ හරි කනට. හරි. හරිද? රයිට්. ඔයාලා අහලා තියෙද පුතේ පුජ්‍යලයකට තමන්ගේ ජීවිත කාලය තුළ මැරුණට පස්සේ කොහොමද බෑ? තමන්ගේ කටහඬ අහන්න බෑ. හරි. මම දන්නවා මගේ කටහඬ ලස්සනයි කියලා. හැබැයි මට ඒක අහන්න බෑ. ඇයි ඒ? ඇයි අහන්න බැරි? ඇයි අහන්න බැරි? ඔය දැනගන්න. දැන් මම මෙහෙම කතා කරනකොට ඔයාලට මගේ ශබ්දය ඇහෙන්නේ කොහමද? වාතය හරහා ඇවිල්ලා. ඒක තමයි මගේ කටහඬ කියන්නේ. හැබැයි මටත් මං කතා කරන එක ඇහෙනවා. හැබැයි වාතය හරහා ගිහිල්ලා නෙමෙයි. කොහොමද? මාංශමය කොටස් හරහා ධ්වනිය කනට සම්ප්‍රේෂණය වෙනවා. තේරුණාද? මාංශමය කොටස්. ඒතර මට ශබ්දය ඇහෙන්නේ මේ මාංශමය කොටස් හරහා ධ්වනිය සම්ප්‍රේෂණය වෙනවා. මේ වාතය හරහා යන මියුරු එක මට අහන්න බෑ. ඉතින් ඒක රෙකෝඩ් කරලා මොකක් හරි ගේමක් ගහ ගන්න පුළුවන්. ඒත් ඉතින් රෙකෝඩ් වෙන්නේ 100%ක් හරීම එක නෙමෙයි. එනේ ඒ පින තියෙන්නේ ඔයාලට විතරයි. මම ඒකට හඳ අහන්න. රයිට්. හරිද? හරි. ඉතින් මේ අපි කතා කරේ පුතේ මාධ්‍යක සහභාගී වීමක් මාධ්‍ය සහභාගී වීමකින් ශක්තිය එක තැනකට ඉඳන් තව තැනකට සම්ප්‍රේෂණය වෙච්ච වෙලාවක්. හරි. රයිට්. දැන් ඔය විදියටම තව එකක් අපි කතා කරමුකෝ. බලන්නකෝ සූර්යා. මේ සූර්යා ගත්තට පස්සේ පුතේ
සූර්යා ඉන්නේ පෘථිවියේ ඉඳන් කිලෝමීටර් මිලියන 150ක් විතර දුරින්. ඒතර එච්චර දුරින් ඉන්න සූර්යාගේ ඉඳන් මොකද්ද වෙන්නේ? පෘථිවියට එනවා පුතේ මොනවද? ආලෝකය. මේ ආලෝකය පෘථිවිය දෙසට එනකොට අපි දන්නවා මේ අතර කලාපේ පෘථිවියට එනකොට මේ අතර කලාපේ මාධ්‍ය නැති කොටස් ටිකක් තියෙනවා. මාධ්‍ය තියෙනව නැත්තේ නෑ, ග්‍රාහක නම්මනම් තියෙනවා. නමුත් එහෙම නැති ප්‍රදේශයක් තියෙනවා. වැඩිපුර තියෙන්නේ එහෙම නැති ප්‍රදේශ. අන්න එතකොට මාධ්‍ය සහභාගී වීමකින් තොරව සූර්යාගේ ඉඳන් විද්‍යුත් චුම්බක විකිරණ විදියට. ඉතින් අපි ඒක මේ කොටසේදී විද්‍යුත් චුම්බක තරංග, තරංග විදියට විතරයි කතා කරන්නේ. තරංග විදියට ආලෝකය සම්ප්‍රේෂණය වෙනවා. ආලෝක ශක්තිය මෙතන ඉඳන් මෙතෙන්ට. ඉතින් මේක අපි කතා කරන මාධ්‍යයේ සහභාගී වීමකින් තොරව සිදුවෙන ශක්තිය සම්ප්‍රේෂණයක් විදියට. ඉතින් ඒකත් තරංග ආකෘතිය අර්ථ විස්තර කරන්න පුළුවන්. මේක නම් මොකද්ද? මාධ්‍යයේ සහභාගී වීමකින් උනේ. තව උදාහරණයක් හිතන්නකෝ පුතේ. මෙන්න තියෙනවා වතුර. මේ වතුරේ මම මෙන්න මෙතන රිජිෆෝම් කුට්ටියක් තියලා තියෙනවා. රිජිෆෝම් පුතේ මම මේකේ මේ බඳුනක තියෙන රිජිපොම් පොඩි කුට්ටියක් මම මෙතෙන්ට ගලකින් ගහනවා. එහෙම නැත්නම් ගලක් අතාරින. දැන් ගල මෙතෙන්ට වැටුණු ගමන් මොකද වෙන්නේ පුතේ? ගල මෙතෙන්ට වැටුණු ගමන් ජලයේ රැලි හැට ගන්න පටන් ගන්නවා. ඒතර මේ ගල මෙතෙන්ට වැටෙනකොට ගලේ තියෙන චාලක ශක්තිය යම් ප්‍රමාණයක් ජලයට ලබා දෙනවා. ඒ නිසා ජලය රැලිති ස්වභාවයක් ගන්නවා. මේ රැලිති විදියට මොකද්ද කරන්නේ ජලය? අර ගල විසින් මෙතෙන්ට ලබා දුන්නු ශක්තිය ඉදිරියට සම්ප්‍රේෂණය කරන. අන්න ඒ නිසා පුතේ මොකද වෙන්නේ? දැන් මේ රිජිෆෝම් එකත් මොකද වෙන්නේ? එයත් උඩ පහළ යනවා. ඒතකොට එයා උඩ පහළ යන ශක්තිය ආට කොහෙන්ද ලැබුණේ? ওই විදිහට එයා උඩ පහළ යනවා. ඒතකොට එයාට උඩ පහළ යන ශක්තිය කොහෙන්ද ලැබුණේ? ඔව්, අපි ශක්තිය දුන්නේ මෙතෙන්ටනේ. මෙතෙන්ට දීපු ශක්තිය අන්න ජලයේ ඔස්සේ අතෙන්ට සම්ප්‍රේෂණය වුණා. ඒ නිසා තමයි රිජිෆෝම් එක උඩ පහළ යන්නේ. සූර්යාගේ සිද්ධ වෙන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා, මේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා වලින් හට ගන්නා ශක්තිය අන මාධ්‍ය රහිත කලාපයක් කරා මාධ්‍ය සහභාගී වීමකින් තොරව පෘථුවිය දෙසට සම්ප්‍රේෂණය වුණා. පෘථුවි විදියට නෙමෙයි, මේක විශ්වය පුරාම මේ විදියට සම්ප්‍රේෂණය වෙනවා. අපි කටින් කතා කරනකොට හරි අපිට කතා කරන්න ශක්තිය ලැබිලා තියෙන්නේ කොහොමද? අපි ආහාර ගන්න හින්දා. ඒ ආහාර වලින් අපි ගත්ත ශක්තියෙන් තමයි වාතය ප්‍රාශ්වාස වාතය පිට කරන, පිට කරන ගමන් කම්පණය කරන. එහෙනම් මෙන්න අපි ලබා දෙන ශක්තිය මාධ්‍යයක් ඔස්සේ සම්ප්‍රේෂණය වෙලා මේ කනට එනවා. ඉතින් මේ හැම එකක්ම පුතේ තරංග ආකෘතිය අර්ථ විස්තර කරන්න පුළුවන්. මේ හැම තැනකම සිද්ධ වුණේ ශක්ති සම්ප්‍රේෂණයක්. මේ අවස්ථා දෙකේදී මාධ්‍ය සහභාගී වීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී මාධ්‍ය සහභාගී වීමකින් තොරවයි ශක්ති සම්ප්‍රේෂණය වෙලා තියෙන්නේ. ඒ වගේම මේ හැම අවස්ථාවකදීම ශක්ති සම්ප්‍රේෂණය සිද්ධ වුණේ ආවර්තීය. ඒ කියන්නේ අඩු වෙනවා වැඩි වෙනවා විදියටයි. අඩු වෙනවා වැඩි වෙනවා. මෙතනත් එහෙමයි. මෙතෙන්දිත් එහෙමයි. මේක තරංග ආකෘතිය යටතේ විස්තර කරොත්. හරිද? අර HF E සමානයි HF ශක්ති පැකට් වලින් මේක විස්තර කරන්න බැහැ. මේ තරංග ආකෘතිය අර්ථ විස්තර කරන්නේ. අපි කියනවා දැන්ට විද්‍යුත් චුම්බක තරංග කියන ආලෝකයේ වගේ ඒවා ගත්තම තරංගමය ගුණක් තියෙනවා, අංශුමය ගුණක් තියෙනවා. ඉතින් අපි මේකෙදි කතා කරන්නේ යාළගේ තියෙන තරංගමය ගුණ ගැන විතරයි. රයිට්. හරි. අපි මුලින්ම පුතේ highlight කරගමු නේද මුල් කොටස. එක්තැනක සිට තවත් තැනකට, එක්තැනක සිට තවත් තැනකට මාධ්‍යක සහභාගී වීමකින් හෝ නොවීමකින් ආවර්තීය ලෙස සිදුවන ශක්ති සම්ප්‍රේෂණ ක්‍රියාවලියකි කියන එක highlight කරගන්න. අපි ඇඳගමු බලන රූප සටහන් ටික.
හරි හරි නේද? මිහිදී ශක්තිය ආවර්තීය ලෙස ප්‍රචාරණය වීම නෝට් එකට බලන්න. මිහිදී ශක්තිය ආවර්තීය ලෙස කියන ප්‍රතිතර අඩු වෙනවා වැඩි වෙනවා විදිහට තමයි ප්‍රචාරණය වෙන්නේ. මෙවැනි තරංගයක් විස්තර කිරීම සඳහා තරංග සමීකරණ ඉදිරිපත් කළ හැක. ඉන් තරංගයේ කම්පනය, එය ප්‍රචාරණය වන වේගයත් වැනි ගුණ අතර සම්බන්ධතාවයන් නිරූපණය කරයි. ඕනෑම තරංග සමීකරණයකින් යම් නිශ්චිත කාලයකට පසු තරංගයේ හැසිරීම පුරෝකථනය කළ හැක. සරලවම තරංගයේ අවකාශ කාල සම්බන්ධතාවය සමීකරණ මගින් ලැබේ. ඒ කියන්නේ ප්‍රති දැන් අපි ඉස්සරහට යන්නේ තරංගයේ තරංගයක් හා සම්බන්ධ සමීකරණ ගොඩනගන්න. එතකොට මේ සමීකරණයකින් අපි බලාපොරොත්තු වෙන්නේ තරංගයේ හැසිරීම. දැන් අපි චලිත සමීකරණ ගත්තාම ඒකෙන් අපි මොකද කරන්නේ? යම් වස්තුවකට චලිත සමීකරණ දාලා අපි කරන්නේ තව කාලයකට පස්සේ යාගේ හැසිරීම ගැන කතා කරන එක නේද? ඒ වගේම තමයි තරංග සමීකරණ. මේකෙන් අපි කතා කරන්නේ තරංගයේ හැසිරීම. තව ටික කාලයකට තව තප්පර 5කට පස්සේ තරංගයේ හැසිරීම කොච්චරද? තරංගයේ කොච්චර වේගින් ප්‍රචාරණය වෙනවද වගේ දේවල් තමයි පුතේ ඒකදී අපි කතා කරන්නේ. හරි අපි මෙන්න මේ ටික highlight කරගමු බලන්න. මේදී ශක්තිය ආවර්තීය ලෙස ප්‍රචාරණය වේ සම්පූර්ණයෙන් highlight කරන්න. මෙම මෙහිදී ශක්තිය ආවර්තීය ලෙස ප්‍රචාරණය වේ. ඒක highlight කරන්න. ඊට පස්සේ රතු පෑනින් ඉරක් ඇඳ ගන්න. මෙවැනි තරංගයක් විස්තර කිරීම සඳහා තරංග සමීකරණ ඉදිරිපත් කළ හැක කියන එකට රතු පෑනින් ඉරක් ඇඳින්න. එතන ඉඳන් දිගටම ඉන් තරංගයේ කම්පනයත් ඒ ප්‍රචාරණය වන වේගයත් වැනි ගුණ අතර සම්බන්ධතාවයක් නිරූපණය කරයි. එතෙන් දෙනකම්ම රතු පෑනින් ඉරිය ඇඳින්න. සම්බන්ධතාවයක් නිරූපණය කරයි කියන තැනට එනකම්. ඊට පස්සේ පුතේ එනම් තරංග සමීකරණයකින් යම් නිශ්චිත කාලයකට පසු තරංගයේ හැසිරීම පුරෝකථනය කළ හැක. සරලවම තරංගයේ අවකාශ කාල සබඳතාවය සමීකරණය මගින් ලැබේ. හයිලයිට් කරන්න. තරංගයේ අවකාශ කාල සබඳතාව සමීකරණය මගින් ලැබේ. තරංගයේ අවකාශ කාල සබඳතාවය සමීකරණය මගින් ලැබේ. ඒක හයිලයිට් කරන්න. රයිට්. ඊළඟට අපි යනවා පුතේ තරංග සමීකරණ ගොඩනගන්න නම් තරංගයක් ප්‍රචාරණය සඳහා දායක වන අංශුවක හැසිරීම අධ්‍යයනය කරන්න එපා. දැන් අපි තරංග ගැනනේ කතා කරන්නේ. තරංග අපි මුලින්ම මාධ්‍ය සහභාගී වෙනේම කතා කරන්නේ. යාළුවට තමයි අපි සමීකරණ හදන්නේ. අනිත් අයට හදන්න බෑ. ඒ කියන්නේ මාධ්‍ය සහභාගී වෙන්නේ නැති අයට හදන්න ක්‍රම, ඒ කියන්නේ හදන ක්‍රම උසස් පෙළට කතා කරන්නේ. ඒ සමීකරණ විතරක් අපි කතා කරනවා. හැබැයි අර මාධ්‍ය සහභාගී වීමකින් ප්‍රචාරණය වෙන තරංගවලට අපිට සමීකරණ හදන්න පුළුවන්. ඉතින් එතෙන්දී මාධ්‍ය සහභාගී වීමකින් ප්‍රචාරණය වන තරංගයක චලිතය සඳහා සමීකරණයක් අපි හදා ගන්නකොට පුතේ ඉස්සර වෙලාම බලන්න ඕන ඒ මාධ්‍ය අංශුව සිදු කරන්නේ කොයි වගේ චලිතයක්ද කියලා. හරිද? ඉතින් ওই තරංග ප්‍රචාරණයට දායක වෙන අංශු දැන් බලන්නකො පුතේ අපි මෙතෙන්ට ගලක් දැම්මම මේ වතුර ටික මෙහෙම මෙහෙම වෙනවනේ. මේකේ අපිට මේ ජලාංශුවක මාක් එකක් ගහලා තිබ්බොත් ඉතින් මෙහෙම පොඩි තින්ත ඩොට් එකක් වගේ එකක් දාලා තිබ්බොත් අපිට ඒක උඩ පහළ යනවා බලන්න පුළුවන්. මෙහෙම මෙහෙම යනවා. එහෙම නැත්නම් මොකක් හරි පාවෙන චූටි දෙයක් තිබ්බොත් එයා මෙහෙම මෙහෙම වෙන්නේ. තරංගයේ ඉස්සරහට යනවා. දැන් බඳුනක මෙහෙම තියෙද්දි බඳුනේ මෙතන රිජු බෝම් බෝලයක් තියලා මෙතෙන්ට ගලක් ඇත ඇරියම ගල මෙතෙන්ට වැටෙන ගමන් ජල තරංග හැදෙන මෙහෙම වටේටම හැදෙනවා. ඒ ජල තරංග ගිහිල්ලා බඳුනේ වටේ ගැටෙනවා මෙහෙම. හැබැයි අර රිජු බෝම් බෝලේ යන්නේ උඩ පල්ල හැ. ඒ කියන්නේ පුතේ තරංගේ ප්‍රචාරණය උන්නේ අර පැත්තට උනාට අංශුව කම්පණය වෙන්නේ මේ පැත්තට. තරංග ප්‍රචාරණය වෙන මාධ්‍යයේ ඉන්න අංශු කම්පණය වෙන්නේ මේ පැත්ත. එතකොට ඒක අපිට රිජ් බෝම් බෝලේ උඩ පහළ යන එකෙන් බලා ගන්න පුළුවන්. හරිද? එතකොට අන තරංගය ප්‍රචාරණය වුණා මාධ්‍ය අංශු මෙහෙම චලිතන. මේ චලිතෙ මොන වගේ එකක්ද? මේ අනුවර්තීය චලිතයක් කියලා කියනවා. අපි එකම විදිහේ චලිතයක් දිගින් දිගටම කරනවා නම් පුතේ අපි ඒක කියනවා අනුවර්තීය චලිතයක්. මෙයා මෙතනින් පටන් ගන්න උඩ යනවා පහළ වෙනවා. උඩ යනවා පහළ වෙනවා. උඩ යනවා එකම වගේ චලිතයක්. අනුවර්තීය චලිතයක්. කවුරු හරි මිනිස්සෙක් මෙතන ඉඳන් ඇවිදින්න පටන් අරගෙන එයා ගිහිල්ලා ආයි මෙතෙන්ට එනවා. ආයි මෙහෙම යනවා, ආයි මෙතෙන්. ආයි මෙහෙම යනවා. එකම චලිතය අපි කියනවා අනුවර්තීයයි. එතකොට මෙන්න මේ වගේ අනුවර්තීය චලිතයක් අරගත්තන් පස්සේ අපි කියනවා හාමනික් මෝෂන් එකක් කියලා. අනුවර්තී චලිතයක අපිට පුළුවන් චලිතය සඳහා විස්ථාපන කාලපස්තාරයක් අඳින්න. චලිතය සඳහා විස්ථාපන කාලපස්තාරයක් අඳින්න පුළුවන්. එතකොට පුතේ චලිතය අනුවර්තීයයි නම් හොඳට බලා ගන්න චලිතය අනුවර්තීයයි නම් මෙහෙම පටන්ගෙන මෙතෙන්ට එනකොට යම් විස්ථාපන කාලපස්තාරයක් අපිට අරක ආවද අතන ආවද දිගින් දිගට මෙන්න ඒකම නේද? ඇයි මෙතනින් පටන්ගෙන මෙතෙන්ට යනකොට අපි නිකමට හිතමු මම මෙහෙම නිකන් අඳින්නම්. හරි. එතකොට මෙහෙම පටන්ගෙන මෙතෙන්ට එන විස්ථාපන කාලපස්තාරය අපි නිකන් හිතමුකෝ මෙහෙම එකක් කියලා.
ඉතින් පුතේ ආපහු මෙතන ඉඳන් මෙතෙන්ට යනවා කියන්නේ ආපහු ඒ වගේ එකක් නෙන්න ඕන. ඒ වගේම එකක් දිගින් දිගටම ඉන්න ඕන. ඔය වගේ එකම විදිහේ ප්‍රස්ථාරයක් තමයි දිගින් දිගටම ඉන්න ඕන නේද? ඇයි පුතේ මෙතනින් පටන්ගෙන මෙතෙන්ට එනකොට ආපු විස්ථාපන කාල ප්‍රස්ථාරේ මෙන්න මේක නම් ඒ වගේ මේව තමයි දිගින් දිගටම ඉන්නේ. වෙනස් වෙන්නේ නැහැ. හරිද? හරි, අපි මුලින්ම කතා කළේ අනුවර්තීය චලිත ගැන. නමුත් අනුවර්තීය චලිත කිව්වන් ඒවා සංකීර්ණයි. අපි උසස් පෙළට අනුවර්තීය චලිත කතා කරන්නේ. අපි කතා කරන්නේ සරල අනුවර්තීය චලිත. බලන්න මේ උසස් පෙළ කොච්චර ඔයාලට ලේසි කළද කියලා නේද? හරි. අනුවර්තීය චලිත කතා කරන්නේත් නැහැ. ඒකෙත් මොකක්ද? සරල එක. සිම්පල් හාමොනික් මෝෂන් කතා කරන්නේ. සරල අනුවර්තීය චලිතේ. ඒක මීට වැඩිය ලේසි. හරි, අපි මේක ගැන පොඩි මේක අනුවර්තීය චලිතයක් කියන්නේ මොකක්ද කියන එක දැනගෙන ඉන්න ඕන. රයිට්. ඒකට සමීකරණ හදන්නයි කියලායි මං කිව්වේ. හරි. පුතේ නැවත නැවතත් එකම ආකාරයට සිදුවන චලිත ආවර්තීය හෙවත් අනුවර්තීය චලිත ලෙස හඳුන්වයි. හයිලයිට් කරන සම්පූර්ණ වාක්‍යෙම. නැවත නැවතත් එකම ආකාරයට සිදුවන චලිත ආවර්තීය හෙවත් අනුවර්තීය චලිත ලෙස හඳුන්වයි. අනුවර්තීය චලිත ලෙස හඳුන්වයි. රයිට්. ඒ වාක්‍ය හයිලයිට් කරන්න. ඊට පස්සේ චලිතයක ස්වභාවය දැක්වීමට චලිත ප්‍රස්ථාර යොදා ගනි. පහත දැක්වෙන්නේ තරමක් සංකීර්ණත්වයෙන් යුත් අනුවර්තීය චලිතයක් සඳහා ඇදී විස්ථාපන කාල ප්‍රස්ථාරයකි. එන්න ඉතන පුතේ රතුපෑනින් අපි ඉරක් ඇඳගමු. පහත දැක්වෙන්නේ තරමක් සංකීර්ණ භාවයෙන් යුත් අනුවර්තීය චලිතයක් සඳහා ඇදී විස්ථාපන කාල ප්‍රස්ථාරයකි. ඊළඟ පුතේ ඊළඟ කොටසට එන්න. එතන යටතියට ඡේදෙට අනුවර්තීය චලිතයක යෙදෙන වස්තුවක් ඒකක කාලයකදී ඇති කරන අනුවර්තීය චලිත සංඛ්‍යාව එම වස්තුවේ සංඛ්‍යාතය ලෙස හඳුන්වයි. අපි ඒක හයිලයිට් කරගනිමු. අනුවර්තීය චලිතයක යෙදෙන වස්තුවක් ඒකක කාලයකදී ඇති කරන අනුවර්තීය චලිත සංඛ්‍යාව එම වස්තුවේ සංඛ්‍යාතය ලෙස හඳුන්වයි. ආපහු රතු පෑනින් ඉරක් යද ගන්න. අනුවර්තීය චලිත එකක් සිදුවීමට ගතවන කාලය ආවර්ත කාලය ලෙස හඳුන්වයි. හරි, බලමු පුතේ අපි ওই දෙක මොකක්ද කියලා. ආවර්ත කාලයේ සංඛ්‍යාත අපි මේ දෙක දැන්ට කෝණික චලිතෙදිත් කතා කරලා තියෙනවා. ඒ නිසා ආපහු සැරයක් අයිඩියා එකක් අපි දාගමු ඔළුවට. ආවර්තීය චලිතයක්. එහෙම නැත්නම් අනුවර්තීය චලිතයක එක් චලිතයක්. මේ මෙතන ඉඳන් පටන්ගෙන මෙතෙන්ට එන්න. මෙහෙම ගියා මෙතෙන්ට ආවා. මෙන්න මෙහෙම පොතේ එක් අනුවර්තීය චලිතයක් සිදු කිරීමට ගතවන කාලයට අපි කියනවා ආවර්ත කාලය කියලා. මොකක්ද? මොකක්ද මේ ආවර්ත කාලය කියලා කියන්නේ? ආවර්ත කාලය. ආවර්ත කාලය කියලා කියන්නේ පුතේ එක් අනුවර්තීය චලිතයක් සිදු කිරීමට ගතවන කාලය. මෙතනින් පටන් ගත්තොත් මෙහෙම ගියා මෙතෙන්ට ආවා. එක් අනුවර්තීය චලිතයක්. මෙතනින් පටන් ගත්තොත් මෙහෙම ගියා මෙතෙන්ට ආවා. මෙන්න මෙතෙන්ට එන්න ගත වෙච්ච කාලය. එක් අනුවර්තීය චලිතයක්. එක් අනුවර්තීය චලිතයක්. සඳහා ගතවන කාලය. රයිට්. සංඛ්‍යාතය කියන්නේ මොකද? සංඛ්‍යාතය කියන්නේ පුතේ ඔය වගේ අනුවර්තීය චලිත තත්පරයකට කීයක් වෙනවද කියන එක. නිකන් හිතන්නකෝ. ආවර්ත කාලේ තත්පර 0.2යි. ඒ කියන්නේ එකක් වෙන්න කොච්චර කාලයක් යනවද? තත්පර 0.2යි. එහෙනම් තත්පරයකට කීයක් වෙනවද? තත්පරයකට කීයක් වෙනවද කියලා කොහොමද හොයන්නේ පුතේ? තත්පරයකට කීයක් වෙනවද කියලා කොහොමද හොයන්නේ? 1කට 0.2යි. එහෙනම් තත්පරයකට කීයක් වෙනවද කියලා හොයන්නේ කොහොමද? 1 බෙදනවා කීයෙන්ද? 0.2ෙන්. එතකොට එනවා කීයද උත්තරේ? 5යි. එතකොට පුතේ සංඛ්‍යාතය කියලා කියන්නේ තත්පරයකදී සිදුවෙන අනුවර්තීය චලිත සංඛ්‍යාව. හරි. එහෙනම් මේ තියෙන්නේ සංඛ්‍යාතය. සංඛ්‍යාතය කියලා අපි කියනවා තත්පරයකදී සිදුවන අනුවර්තීය චලිත සංඛ්‍යාව. චලිත සංඛ්‍යාව. රයිට්. ඉතින් ඒක අපිට හොයන්න පුළුවන් පොතේ. එහෙනම් එක බෙදනවා මොකෙන්ද? එකක් සඳහා ගත වෙන කාලෙන්. ඒ කියන්නේ ආවර්ත කාලය. රයිට්. ඉතින් මේ සමීකරණ අපි මේ වෙනකොට කෝණික චලිතෙදි ඉගෙන ගත්තේවා. නමුත් කමක් නැහැ. අපි ආපහු මේ ටික එතන ලියාගමු. ඔය දීලා තියෙන ඉඩේ ඔන්න ඔය ටික ලියාගන්න. අපි යමු එතනින් පස්සේ. අනුවර්තීය චලිතයක යෙදෙන වස්තුවක මොන බලන්නකෝ කියන විදිය විස්ථාපනය වෙනස් විය හැකි සරලතම ආකාරය සයින් හරි කොස් හරි ශ්‍රිතයක් ආකාර ගනී නම් අපි කියනවා මේ චලිතය මොකක් කියලාද? සරල
අනුවර්තීය චලිතයක් කියලා කියනවා. රයිට්. අපි ඔතනින් පස්සේ යන්නේ සරල අනුවර්තීය චලිත ගැන කතා කරන්න. හයිලයිට් කරගන්න පුතේ. අනුවර්තීය චලිතයක යෙදෙන වස්තුවක විස්ථාපනය වෙනස් විය හැකි සරලතම ආකාරයේ සයින් හෝ ක්‍රොස් කොස්ෘතයක් ආකාර ගනී නම් කියන තැනට නම් හයිලයිට් කරන්න. අනුවර්තීය චලිතයේ යෙදෙන වස්තුවක විස්ථාපනය වෙනස් විය හැකි සරලතම ආකාරයේ සයින් හෝ කොස්ෘතයක ආකාරය ගනී නම් කියන තැනට නම් හයිලයිට් කරන්න. ඊට පස්සේ එවැනි වස්තුවක එවැනි අවස්ථාවක වස්තුව රතු පෑනින් කොට කරන්න සරල අනුවර්තීය චලිතයේ රතු පෑනින් කොට කරන්න සරල අනුවර්තීය චලිතයේ ඒක කොට කරන්න යෙදෙන්නේ ඇයි කියනු ලැබේ යෙදෙන්නේ ඇයි කියනු ලැබේ රයිට් අපි යනවා පොතේ උතරින් පස්සේ සරල අනුවර්තීය චලිත ගැන කතා කරන්න හරි අපි බලමු ඒකට උදාහරණ ඔනේ ඒකට එක උදාහරණයක් මම ගන්නව දරුවනේ ඔයාලා දන්නවනේ ඔරලෝන්සුවේ තියෙන ඔරලෝන්සුවේ ඒ කියන්නේ මේවා දැන් හැම ඔරලෝන්සුවකම නෑ ඉස්සර තිබ්බා ඉස්සර කියන්නේ 1900 ගණන් වල වගේ තමයි තිබ්බේ හරි දැනුත් ලස්සනට තියෙනවා සමහර ඔරලෝන්සු වල මොකද්ද තියෙන්නේ පැද්දෙන බට්ටෙක් ඉන්නවා අවලම්බ බට්ටෙක් මේ අවලම්බ බට්ටගේ චලිතය සරල අනුවර්තීයයි ඉතින් දැන්ට තියෙන ඔය ගොඩක් කලාවට කඩවල වල විකුණන්න තියෙන මේන් අවලම්බ බට්ට තියෙන්නේ ලස්සනට. අපි බැටරි දැම්මම තමයි අවලම්බ බට්ටත් පැද්දෙන්නේ. හරි. නමුත් ඔය අවලම්බ බට්ට ඔතෙන්ට එන්නේ පුතේ ඉස්සර ඔය ඔරලෝන්සු වැඩ කරේ අවලම්බ බට්ට හින්දා. ඒ කියන්නේ අවලම්බ බට්ට පද්දලා තිබුවන් සාමාන්‍ය මාසයක් විතර වෙලාව යනවා ඒකේ. අපි ආයි පද්දන්න ඕන. පද්දන්න මේකේ තියෙන අර බරක් උස්සලා අතාරින්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. එහෙම ඒවා දැන්ටත් තියෙනවා සාමාන්‍යයෙන් ලක්ෂ 10න්වත් එහා වෙයි එකක්. හරි. තේරුණාද මොකද අර දැන් ඒවා පෞරාණිකයි දැන් එහෙම ඒවා හදන්නේ නැහැ හදපුව තියෙන ඉතින් ඒවා දැන් ඔයතර ඒවට බැටරි දාන්න ඕනේ නැහැ හරි නමුත් ඔය දැන් කඩවල වල විකුණන්න තියෙන්නේ ලස්සනට රයිට් බැටරි දැම්මම බට්ට පැද්දෙනවා හරි බට්ට පැද්දෙනවා බලන්න ඕන නම් බැටරි දාන්න ඕනේ හරි ඊගෙන බට්ටකින් වැඩක් ගන්නෙ නැහැ ඔරලොන්සුව කරකින්නේ නමුත් ඔය හදපු කාලේ ඔය බට්ට පැද්දෙන එකෙන් තමයි තත්පරේ වණින්නේ හරි ඒතර ඇත්තරම දැන් තියෙන ඔරලොන්සුව වලට වැඩිය ඒ කාලේ ඔරලොන්සුව සංකීර්ණයි වගේ හරි බට්ට පැද්දෙන එකකින් තමයි පුතේ තප්පරය ගණනීය වෙන්නේ. හරි. දැන් මේක ඉස්සරහට හදනවා එහෙම ඔරලෝන්සු වල වෙන ඒ කියන්නේ එහෙම ඔරලෝන්සුවක් වුණාම වෙන ප්‍රශ්නක් තියෙනවා. ඇයි ඒ? දවල් රස්නේ වැඩි වුණාම බට්ට සම්බන්ධ කරලා තියෙන ඒ කූරේ දිග චුට්ටක් වැඩි වෙනවා. එතකොට තප්පරය වෙනස් වෙනවා. හරි. බලන්න මේ කාලේ මිනිස්සු එහෙම නෙමෙයි පුතේ නිකන් හිතන්න. නිව්ටන් 1600 ගණන් වල ජීවත් වෙච්ච මිනිස්සේ ඩිජිටල් ඔරලෝන්සුවක්වත් නැති කාලේ ඌ හොයාගත්ත දේවල් ටික. රයිට්. නිකන් හිතහල්ලකෝ මේ කාලේ හිටියද? හරි. මොනව හොයාගනින්දනේ? මං කියන්නේ 1980 වගේ පස්සේ කියන්නේ ඔය එර්න්ස් හයිඩන්බර්ග්ස් වගේ විද්‍යාඥයොත් ඉඳලා එයාලගෙනුත් පස්සේ ගත්තට පස්සේ එහම ලොකුවට දේවල් හොයාගත්ත අය ඇත්තටම බිහි වෙලා නැහැ වගේ. අර කාලේ හිටපු යාල කරපු දේවල් හරි විශ්මය ජනකයි රයිට් හරිද නිව්ටන් කියපු දැන් ඔයාලා බලන්න නිව්ටන් පාඩම් කීයකද නිව්ටන් කියනවද කියන්නකෝ කැම්පස් ගියනොත් එහෙමයි ඊට පස්සේ ගියාම හම්බ වෙන සමහර නියම නිව්ටන්ගේ නමේ කෑල්ලක් ගෑවිලා තියෙනවා රයිට් එහෙම ඒවත් හරි ඒතර ශ්‍රේෂ්ඨම විද්‍යාඥයෙක් තමයි නිව්ටන් කියන්නේ හරි 1600 ගණන් වල හරි ඒ කාලේ ඔරලෝන්සුවේ වෙලාව මනින්න එකත් ෂුවර් නැති කාලයක් රයිට් නිකන් හිතන්න දවල්ට වෙලාව වෙනස් වෙනවා චුට්ටක් වෙනස් වෙනවා හරි ඒකෙත් error calculation එකක් යාලා කරනවා හරි ඒ ගණන් මේක හදන්න තියෙන අපි ඉස්සරහට හදමු රයිට් ඉතින් මෙන්න අවලම්බ බට්ටා මේ අවලම්බ බට්ට අරගෙන මේ බට්ට මෙන්න මෙහෙම ආනත කළා තෑරියම මොකද වෙන්නේ මේ බට්ට මේ පැත්තට පැද්දෙන්න ගන්නවා මෙහෙම එනවා ආපහු මේක කොහොම හැරිලා ඔය විදියට පොතෙන්ට යනවා මේ අවලම්බ බට්ටගේ චලිතය අපි සරල අනුවර්තීයයි කියලා ගන්නවා ඒ මොකද එහෙම ගන්නෙ මෙයාගේ චලිතයට විස්ථාපන කාල පස්තාරයක් ඇරඳොත් ඒක සයින් වක්‍රාකාරයක් ගන්න හින්දා ඒ කියන්නේ පොතේ ඕනම තැනකදී චලිතය සරල අනුවර්තීයයි කිව්වොත් අනිවාර්යයෙන්ම විස්ථාපනයේ කාලයත් එක්ක වෙනස් වෙන්නේ සයින් වක්‍රයක් එන විදියට හරි අපි බලමු මේ සයින් වක්‍රයක් එන විදියට වෙනස් වෙනවා කියන එකේ තේරුම මොකක්ද කියලා ඉස්සරහට තව උදාහරණයක් මේ බලන්නකෝ අපි ජලයේ පාවෙන රිජිපෝම් බෝලයක් ගමු. හරි. දැන් නිකන් හිතන්න පුතේ මෙන්න මෙහෙම ජල තරංගයක් ඇති වෙන වෙලාව. හරි.
මේ හරියට ගලක් වැටිලා හරි මොකක් හරි වෙලා ඔන්නඔහොම ජල තරංගයක් ඇති වෙන වෙලාවක් හරි ඒතර මේ තමයි මුලින් ජල මට්ටම තිබිච්ච විදිය මම මේ කඩිරේ ඇඳලා තියෙන්නේ දැන් ජල මට්ටම තියෙන විදිය තමයි ඔය ඇඳලා තියෙන්නේ දැන් මේ අංශුව මොකද වෙන්නේ මෙයා මෙහෙම උඩ යනවා ආයි හැරිලා පහළ වෙනවා කොහොම වෙනවා ආයි මෙතෙන්ට යනවා පුතේ ඔයාලට බැලුවම පේනවා මේ සරල අනුවර්තී චලිතේ මේ මෙහෙම යනවා ආයි මෙහෙම වෙනවා ආයි මෙහෙම වෙනවා යම් මධ්‍ය පිහිටුමක් වටා තමයි මේ චලිතය සිද්ධ වෙන්නේ. මෙතෙන්දී උනත් බලන්නකෝ. යම් මධ්‍ය පිහිටුමක් වටා තමයි මේ චලිතය සිද්ධ වෙන්නේ. ඉතින් සරල අනුවර්තී චලිතය ගත්තට පස්සේ පුතේ අපි සරල අනුවර්තී චලිතය මෙන්න මේ විදිහට ආදර්ශනීය කරගන්නවා. යම් මූල ලක්ෂයක් වටා අංශුවක් චලිත වෙනවා. මේ මෙහෙට එනවා. මෙතන පහු කරගෙන මෙහෙට එනවා ආයි හැරිලා මෙහෙ යනවා ආයි මෙහෙ යනවා ඔන්නඔහොම යම් මූල ලක්ෂයක් වටා අංශුවක් කොහොම චලිත වෙනව නම් මේක තම අවශ්‍යතාව ටිකක් තිරු තෘප්ත වෙන එකක් තමයි පුතේ මෙයා මෙහෙම චලිත වෙනකොට මෙයා ගන්න විස්ථාපනය හරි මම මෙන්න මේ හරියදි ගන්නම් ඒ කියන්නේ මෙයා මෙන්න මේ හරිය ඉන්න වේලාවකදී එයා මූල ලක්ෂයට සාපේක්ෂව එයා ගත්ත විස්ථාපනය x නේ මූල ලක්ෂයට සාපේක්ෂව එයා ගත්ත විස්ථාපනය x ඒතර එයා මේ පැත්තට එන්නේ පුතේ අපි ඕකේ පරීක්ෂණාත්මකව පෙන්නනවා මෙයාට තොරණේ තියෙන්නේ මේ පැත්තට. මේ පැත්තට නම් එන්නේ මොකද මෙතෙන්දි වේගේ බිඳුවයි. මෙහෙට එන්නේ මෙතෙන්දි වේගේ බිඳුවයිනේ. මෙහෙට එන්නේ. මෙහෙට වේගෙ එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ මෙයාට මේ පැත්තට තොරණයක් තියෙනවා. ආයි පුතේ මෙතනින් පස්සේ මන්දනයක්. මෙතනින් පස්සේ මන්දනයක් කියන්නේ හොඳට බලන්න. මෙතනින් පස්සේ මෙහාට මන්දනයක්. මේ පැත්තට මන්දනයක් කියන්නේ තොරණේ මෙහෙටනේ. ඒ නිසා මෙයා මෙහෙම ඇවිල්ලා මෙතෙන්දි නිශ්චල වෙලා ආයි මෙහාට යනවා. එකෙන පුතේ මේ ටිකේදී තොරණේ තියෙන්නේ මේ පැත්තටමයි. තොරණේ ඒ පැත්තට තියෙන හින්දනේ මෙයා මෙහෙට යනකොට මන්දනේ වෙලා මෙතෙන්දි නවතින්නේ. නැවතිලා ආපහු තොරණේ තියෙන පැත්තට යනවා. ඒතර සරල අනුවර්තී චලිතයේදී අපිට දකින්න තියෙන විශේෂ සම්බන්ධයක් තමයි පුතේ. ඔය තොරණේ අගය මේ දැන් බලන්නකෝ මෙයා මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට එනවනේ. මෙතෙන්ට ආවට පස්සේ තොරණේ මෙහෙට තියෙන හින්ද මෙයා මෙහෙට එනවා. මෙයා මෙහිම ඇවිල්ලා මෙතනින් මේ පැත්තට මූල ලක්ෂේ මාරු වෙච්ච ගමන් තොරණේ දිශාව මාරු වෙනවා. මාරු වෙලා මෙයා මෙතෙන්ට එනවා. මෙතෙන්ට එනකොට ආපහු මෙයා මන්දනයකින් එන හින්දා නිශ්චල වෙනවා. ආයි පුතේ නිශ්චල වුණාට තොරණේ අර පැත්තට තියෙන හින්දා මෙයා මෙහිට චලිත වෙනවා. ආපහු මෙතන පැන්න ගමන් තොරණේ දිශාව මාරු වෙනවා. මේකේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මේ තොරණය විස්ථාපණයට සමානුපාතිකයි. රයිට්. ඒක අපි බලමු තව ටිකක් ඉස්සරහට කතා කරලා. නමුත් දැන් ඔයාලට පොඩි ගැටලුවක් ඇති මෙයා මෙහෙමනකොට තොරණේ මේ පැත්තට මෙයා මෙතනින් පස්සේ මෙහාට යනකොට තොරණේ අර පැත්තට තොරණේ දිශාව මාරු වෙලා තොරණේ දිශාව මාරු වෙනව නම් තොරණේ ඇති කිරීමට හේතු වන බලයේ දිශාවත් මොකද්ද වෙන්න ඕන මාරු වෙන්න ඕන එහෙනම් මේ අනුවර්තීය චලිතය කියන එක සාමාන්‍ය බලයකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඒකට මම වස්තුවක් මෙහෙම තල්ලු කරගෙන ගියා කියලා යාට සරල අනුවර්තීය චලිතයකට යන්න බෑ ඇයි බලයේ දිශාව මාරු වෙන්නේ නැහැ. එහෙනම් මේ සරල අනුවර්තී චලිතයක් හදන්න නම් සාමාන්‍ය බලයක් නෙමෙයි. එයා මොකද්ද වෙන්න ඕන? බලයේ දිශාව සැරින් සැරේ වෙනස් වෙන්න ඕන. හරි. ඉතින් ඒ විදිහේ බලයක් අපි කියනවා දැන් මෙයාට අවශ්‍ය බලය අපි කියනවා ප්‍රතිපාදන බලයක් තියෙන්න ඕන කියලා. සරල අනුවර්තී චලිතයට ප්‍රතිපාදන බලයක් තියෙන්න ඕන. නැත්නම් මෙහෙම තොරණේ දිශාව මාරු කරන්න බෑ සැරින් සැරේ. අපි බලමු ඒකට උදාහරණයක්. හරි. ඉස්සර වෙලා එන්න පුතේ සටහනට. වස්තුවක් ඇති කරනු ලබන සරල අනුවර්තී චලිතයේ පහත ආකාරයෙන් අර්ථ දැක්වේ. හරි බලන්න. සරල රේඛාවක් මත චලිත වන අංශුවක ත්වරණය සෑම විටම සරල රේඛාව මත පිහිටි යම් ලක්ෂයක් වෙත යොමුව පවතීද එහි විශාලත්වය එකී ලක්ෂයේ සිට වස්තුවට පවත්නා විස්ථාපණයට සමානුපාතිකද වේ නම් එම වස්තුවේ චලිතය සරල අනුවර්තීය චලිතයක් ලෙස අර්ථ දැක්වේ. මේ තමයි අර්ථ දැක්වීම සම්පූර්ණ වාක්‍යම හයිලයිට් කරන්නේ. මේ තමයි අර්ථ දැක්වීම සම්පූර්ණ වාක්‍යයම හයිලයිට් කරන්නේ. අපි මෙන්න මේ ටික ඇඳ ගන්න ඕන පොඩි සටහනකුත් දා ගන්න ඕනේ. ඒ නිසා මේ බලන්න. දැන් ටියුට් එකේ ඔය සරල අවලම්බය ඇඳ ගන්න මේ පැත්තෙන්
මෙතන මීටින් අරගෙන මේ කොටස තියාගන්න පේලි 4ක විතර නෝට් එකක් තියෙනු ලියාගන්න හරි හරි මීටින් අරගන්න හරි මම මෙයා P කියලා අරගන්න හොඳ P මෙතනත් පොතේ ත්වරණය මේ පැත්තට කියලා මාක් කරලා තියන්න මේ දෙපැත්තේ ත්වරණයේ දිශාව මාරු වෙනවා කියන එක හැමතිස්සෙම ඔළුවේ තියාගන්න මම මේ දෙපැත්තේ දුන්නේ සරල අනුවර්තී චලිත දෙකකට උදාහරණ හරි මෙතන උනත් ඔයාලට ත්වරණය මේ පැත්තට මාක් කරන්න පුළුවන් මේ මෙතන ත්වරණය මේ පැත්තට මෙතෙන්දි ත්වරණය මේ පැත්තට ඒක මම මේ සාධාරණව තමයි මෙතනින්ද මේ දෙකටම පොදු වෙයි. හරි පුතේ අපි මේ පැත්තෙන් පොඩි සටහනක් දාගමු ලියන්න මෙහෙම. P වස්තුවේ ත්වරණය මේ අපි කියලා දාගත්තේ P වස්තුවේ ත්වරණය. එහෙම නැත්නම් P අංශුව කියලා ලිව්වත් කමන්නේ. හරි. ත්වරණය simple a ලෙසත් මූල ලක්ෂය එක ඕ කියලා දාගන්න. මූල ලක්ෂය ඕ ලෙසත්. මූල ලක්ෂයේ සිට පවතින විස්ථාපනය x ලෙසත්. මූල ලක්ෂයේ සිට පවතින විස්ථාපනය x ලෙසත් සලකමු. මෙහිදී වස්තුවේ ත්වරණය මූල ලක්ෂයේ සිට පවතින විස්ථාපණයට සමානුපාතික වේ නම් චලිතය සරල අනුවර්තීය වේ. එවැනි ත්වරණයක් ලබා දීමට යම් විශේෂිත බලයක් අවශ්‍ය වේ. එච්චරයි. මම ගන්නවා පුතේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකකට ඇඳලා තියෙන අංශුවක චලිතය. රයිට් මම මෙයාව අදිනවා ටිකක් මේ හරියට මේ ඇද්දට පස්සේ මේ ස්ක්‍රීන් එක ඇදිලා තියෙන්නේ. හරි. දැන් මම කියවනේ මොකක්ද? සරල අනුවර්තී චලිතයක යෙදෙන නම් බලන්නකෝ පුතේ මේ වෙලාවේ තොරණ මේ පැත්තට මේ වෙලාවේ තොරණ මේ පැත්තට. තොරණ මේ පැත්තට කියන්නේ මේ වෙලාවේ බලය තියෙන ඕන කොයි පැත්තටද? මේ පැත්තට. මේ වෙලාවේ බලය තියෙන ඕන මේ පැත්තට. තොරණයේ දිශාවනේ බලය තියෙන ඕනනේ. එනම් බලයේ දිශාව සැරින් සැරේ මාරු වෙන්න ඕනේ. එහෙම බලයක් තිබ්බොත් තමයි සරල අනුවර්තී චලිතයක් ඇති කරන්න පුළුවන්. රයිට්. බලන්න මම මේක මෙතෙන්ට අදිනවා. ඇද්දොත් පුතේ බලය කොයි අතරද මෙයා මත ඇති වෙන්නේ? ස්ප්‍රින් එකක් අදිනවා. එතන මේ අංශුව මත බලය ඇති වෙන්නේ කොයි පැත්තටද? දැන් මං ඇද්දා. දැන් මම ඇදපු බලය නෙමෙයි මම යහනේ. මම මෙහාට බලයක් යොදලා තියෙන්නේ. හරි. මෙයා මත දැන් බලයක් ඇති වෙන්නේ කොයි පැත්තටද? ද රබර් පටියක් මම මෙහෙම අදිනවා රබර් පටිය මත බලය ඇති වෙන්නේ කොයි පැත්තරද? එහෙනම් රබර් පටිය අරහෙට යන්න බලන්න. එහෙනම් මම මෙයා ඇදලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ස්කන්ධ මත බලය ඇති වෙන්නේ පුතේ මේ පැත්තට. ආ මේ පැත්තට නම් බලය ඇති වෙන්නේ දැන් මොකද වෙන්නේ? මෙයා ඒ පැත්තට ත්වරණය වෙනවා. ඒතර යා ඒ පැත්තට ත්වරණය වෙලා මේ පිහිටුමට අවිලා නවතීද? නෑ මෙතෙන්ට එනකොට පුතේ යාට යම් වේගයක් ලැබෙනවා. යා ඒ වේගයෙන්ද මෙහෙට යනවා. අන්න මෙහෙට යනකොට මොකද වෙන්නේ? ස්ප්‍රින් එක සම්පීඩණය වෙනකොට මොකද වෙන්නේ පුතේ? ආ ඔය ස්ප්‍රින් එක තද කරාට පස්සේ ස්ප්‍රින් එක විසින් බලය ඇති කරන්නේ කොයි පැත්තටද? මේ අතට. අන්න එහෙනම් මෙයා මත දැන් බලය මේ පැත්තට. රයිට්. ඔන්න ඔය වගේ පුතේ විශේෂිත බලයක් ඕන සරල අනුවර්තීය චලිතයක් පවත්වා ගන්න. බලන්නකෝ මෙතෙන්දි බලය මේ පැත්තට
මෙතින්දි බලය මේ පැත්ත. මේ බලය විසින් වස්තුව මෙහෙට තල්ලු කරනවා, එන වේගෙට ආයි මෙහෙට යනවා. මෙහෙට යනකොට ආපහු බලයක් මේ අතට ගොඩ නැගෙනවා, ආයි මෙහෙට. ඔක ටිකක් වෙලා ගියාම ශක්ති හානිය වෙලා, ශක්ති හානිය වෙලා ටික ටික මේ ඔහොම 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 වෙලා ටික 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 ටික. රයිට්. හරි. එන ඡේදෙර ප්‍රතිපාදන බලය. වස්තුවක් සරල අනුවර්තී චලිතයේ යොදවනු ලබන්නා වූ බලය ප්‍රතිපාදන බලය නම් වේ. හයිලයිට් කරන්න. ඊට පස්සේ පුතේ, වස්තුව මත ගොඩනැගෙන ප්‍රතිපාදන බලය හේතුවෙන් සෑම විට මේ මූල ලක්ෂය හරහා රැගෙන යාමට උත්සාහ කරයි. ප්‍රතිපාදන බලය සෑම විටම මූල ලක්ෂය වෙත යොමුව පවතින බැවින් වස්තුවේ ත්වරණයද ඕලක්ෂය වෙත යොමුව පවතී. හයිලයිට් කරපු කොටස හැර ඉතුරු කොටස සම්පූර්ණයෙන්ම රතුපෑනින් ඉරියඳ ගන්න. වස්තුව මත ගොඩනැගෙන ප්‍රතිපාදන බලය හේතුවෙන් සෑම විට මේ මූල ලක්ෂය හරහා රැගෙන යාමට උත්සාහ කරයි. ප්‍රතිපාදන බලය සෑම විටම මූල ලක්ෂය වෙත යොමුව පවතින බැවින් වස්තුවේ ත්වරණයද ඕලක්ෂය වෙත යොමුව පැවතිය යුතුය කියන තැනට එනකම්. රයිට්. හරි නේද පුතේ? හරි. මම මේක මෙතෙන්ට ඇදලා අතාරින කොට පුතේ, මම මේක අතාරින්නේ නිශ්චලතාවේ v සමාන බිඳුවේ. හැබැයි මෙයාට මෙහෙට ත්වරණයක් තියෙන හින්දා මෙයා මොකද වෙන්නේ? මෙයා එන්න එයාගේ ප්‍රවේගය වැඩි කරගන්න. මේ ලක්ෂයට එන තෙක් එයාට ප්‍රවේගය වැඩි කරගන්න පුළුවන්. මොකද මෙතෙන්ට එනකම් එයාට තියෙන ත්වරණයක්. හැබැයි මෙතනින් පස්සේ පුතේ එයා මෙහාට යනකොට එයාට තියෙන මන්දනය. ඒ නිසා මෙතනින් පස්සේ එයාගේ ප්‍රවේගය අඩු වෙලා මේ පිහිටුමේදී එයා ආපහු එයාගේ ප්‍රවේගය බිඳුවක් කරගන්නවා. එහෙනම් මෙන්න මෙතෙන්දි තමයි පුතේ යාට ලැබෙන උපරිම ප්‍රවේගය ලැබෙන්නේ Vmax. එතකොට ආපහු මේ පැත්තට යනකොට, ආපහු මේ පැත්තට යනකොට යා මෙහෙම යනවා. මෙහෙට තොරණේ තියෙන හින්දා යා දිගින් දිගටම ප්‍රවේගය වැඩි කරගන්න, වැඩිම ප්‍රවේගය ගන්න මෙතෙන්දි Vmax. ඊට පස්සේ පුතේ එතනින් එහාට ආපහු මේ තොරණේ මෙහෙට තියෙද්දිනේ මෙයා මෙහෙට යන්නේ, මන්දනෙන් යන්නේ. මෙතෙන්දි මෙයා ආපහු නිශ්චල වෙනවා. එහෙනම් මේ සරල අනුවර්තී චලිතයේ යෙදෙන අංශුවක උපරිම ප්‍රවේගය යා ගන්නවා මධ්‍ය පිහිටුමේදී. එතකොට දෙකලවරදි ප්‍රවේග ශූන්‍ය වෙනවා. අපි මේක පොඩ්ඩක් රූප සටහනේ ලකුණු කරගෙන මෙතන සිදුවෙන ක්‍රියාවලිය පොඩි සටහනක් දාගමු. රයිට්. රූප සටහනේ ওই ටික ලකුණු කරගන්න, ලකුණු කරගෙන පුතේ අපි නෝට් එකකට යමු. ලකුණු කරගන්න. හරි, අපි ලියමු මෙහෙම. මේ පිහිටු මන් දාන්නම් A කියලා. A මේක මූල ලක්ෂණේ. අපි ඒක O පිහිටුම කියලා ගමු. O. මේ පිහිටුම අපි ගමු B. ලියනපතේ මෙහෙම අංශුව A පිහිටුමට ඇද, අංශුව A පිහිටුමට ඇද ඇද අංශුව A පිහිටුමට ඇද අත්හැරිය විට, අංශුව A පිහිටුමට ඇද 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 අත්හැරිය විට, අත්හැරිය විට, අත්හැරිය විට ත්වරණය, ත්වරණය, ත්වරණය ඕ මූල ලක්ෂය දෙසට, ත්වරණය ඕ මූල ලක්ෂය දෙසට, ත්වරණය ඕ මූල ලක්ෂය දෙසට, ත්වරණය ඕ මූල ලක්ෂය දෙසට යොමුව පවතින බැවින්, යොමුව පවතින බැවින්, යොමුව පවතින බැවින් අංශුව, අංශුව මූල ලක්ෂයේ දෙසට චලිත වේ, අංශුව මූල ලක්ෂයේ දෙසට චලිත වේ, අංශුව මූල ලක්ෂයේ දෙසට චලිත වේ මෙලෙස, මෙලෙස අංශුව මූල ලක්ෂයේ දෙසට මෙලෙස, අංශුව මූල ලක්ෂයේ දෙසට මෙලෙස, අංශුව මූල ලක්ෂයේ දෙසට චලිත වන්නේ, චලිත වන්නේ ත්වරණයකින්, ත්වරණයකින්
චරිත වන්නේ ත්වරණයකිනි. එම නිසා එහි ප්‍රවේගය ක්‍රමයෙන් වැඩි වී එහි ප්‍රවේගය ක්‍රමයෙන් වැඩි වී මූල ලක්ෂයේදී උපරිමයකට ළඟාවේ. හරි, ඒ ටික එක පොයින්ට් එකක් විදිහට ගන්න, ඊළඟ පොයින්ට් එකට යමු. ඒ කතා කරේ පොතේ මෙතන ඉඳන් මෙතෙන්ට එන කන් ටික මෙතෙන්ද නිශ්චලතාවයෙන් අතාරින අංශුව මේ පැත්තටයි ත්වරණය වෙන්නේ. ඉතින් ත්වරණයේ හිඳ යා එන්නේ යාගේ ප්‍රවේගය වැඩි කරගෙන ඕමූල ලක්ෂයේදී යා උපරිම ප්‍රවේගයකට ළඟා වෙනවා. රයිට්, ඒක. ඊළඟ පොයින්ට් එකට යමු. ඕමූල ලක්ෂය පසු කරනවාත් සමග අංශුව ඉදිරියට චලිත වුවත් ඕමූල ලක්ෂය පසු කරනවා සමග අංශුව ඉදිරියට චලිත වුවත් එහි ත්වරණී දිශාව මාරුවන බැවින් අංශුව මන්දනය වීමට ලක්වේ. මෙලෙස චලිත දිශාවට මන්දනයකින් චලිත වන අංශුව කැපිටල් B වැනි ලක්ෂයකදී නිශ්චලතාවයට ලක්වේ. අපි අන්තිමනම ලිව්වේ චලිත දිශාවට මන්දනයකින් චලිත වන අංශුව B වැනි ලක්ෂයකදී නිශ්චලතාවයට ලක්වේ. ඊළඟ පොයින්ට් එකට යමු. බීහිදී අංශුව නිශ්චලතාවයට පත්වුවත් තවදුරටත් ඕලක්ෂය දෙසට ත්වරණය යොමුව පවතින බැවින් අංශුව යලිත් ඕමූල ලක්ෂයේ දෙසට ත්වරණය වීමට පටන් ගනී. රයිට්, හරි. ඔය කතා කරේ පොතේ මෙන්න මෙතනින්දම් මෙතෙන්ට එනකන් අංශුවේ චලිත කරේ. ඉතින් ඔය විදිහටම තමයි ආපහු මේ පැත්තට විදිහට මේ චලිතයේ සරල අනුවර්තිය වෙනවා. හරි. පොතේ ඔය ලියපු වාක්‍ය තුනක් මං ලිව්වා. ඒ වාක්‍ය තුන චුට්ටක් ආයිස්සරයක් කියවගන්න. හරි, එන්න ඊළඟ පොයින්ට් එකට. හරි, ලියන්න මෙහෙම. වස්තුවක චලිතය සරල අනුවර්තීය චලිතයක් වීමට ඊළඟ පොයින්ට් එක. වස්තුවක චලිතය සරල අනුවර්තීය චලිතයක් වීමට
තිබිය යුතු තිබිය යුතු මූලිකම අවශ්‍යතාවය වනුයේ මූලිකම අවශ්‍යතාවය වනුයේ වස්තුවේ ත්වරණය විස්ථාපණයට සමානුපාතික වීමයි. වස්තුවේ ත්වරණය විස්ථාපණයට සමානුපාතික වීමයි. පුතේ මම මේ පැත්තේ ගන්නම් මෙන්න මේ අංශුව මේ වගේ පිහිටුමක් ඉන්නකොට හරි මෙතන ඉඳන් එතෙන්ට තියෙන විස්ථාපනයේ x ඒ වෙලාවේ එයා සතු ත්වරණය සිම්පල් a කියලා හරි මේක ඔයාලා රූප සරහනේ ආයෙ අඳ ගන්න ඕන මේ කොටස එතකොට පුතේ මට ලියන්න පුළුවන් a සමානුපාතිකයි x කියලා හරිද නැත්නම් අපි මෙහෙම කරමු නැත්නම් මොකද මේ රූප සටහන යන්දත් ඔයාලට ලියන්න ඉඩ මදි වෙන හින්දා ඕනම් මේ ටික අපි වෙනම ඔය මධ්‍ය පිහිටුමට සාපේක්ෂව දැන් ඔයාලා නෝට් එක ලියරණේ තියෙන මේ ටිකේ කඩිරක් පල්ලහැට අරගෙන හරි මධ්‍ය පිහිටුමට සාපේක්ෂව කඩිරක් පල්ලහැට අරගෙන මෙන්න මෙහෙම අලුතින් රූප සටහනක් ඇන්දත් කමක් නැහැ අලුතින් කියන්නේ මේ කොටස විතරක් ඇඳගත්තම ඇති අපිට හරි මෙන්න ත්වරණය මේ පැත්තට විස්ථාපනය මෙහාට හරි මේ මධ්‍ය පිහිටුමට සාපේක්ෂව කඩිරක් පල්ලහැට අරගෙන නෝට් එක මැද ලියලානේ තියෙන්නේ හරි රයිට් එතකොට මට ලියන්න පුළුවන් කොහොමද උතේ a සමානුපාතිකයි x මෙන්න මෙහෙම වෙන්න ඕන දැන් ඕකේ පොඩි අවුලක් තියෙනවා මේ බලන්නකො a සමානුපාතිකයි x කිව්වට a කියන්නේ කොයි පැත්තට තියෙන දෛශිකයක්ද a තියෙන්නේ මේ පැත්තට x තියෙන්නේ කොයි පැත්තටද x මැනලා තියෙන්නේ මේ පැත්තට නිකමට හිතන්න මම මේ සමීකරණය මෙතෙන්දි මේ පැත්තට ලියන්නේ මේ සමීකරණය මම මේ පැත්තට ලියන්නේ දැන් තොරණ තියෙන්නේ කොයි පැත්තටද මේ පැත්තට. එහෙනම් තොරණට එන්න ඕන මොන උත්තරයක්ද? දැන් තොරණ තියෙන්නේ මේ පැත්තට නම් තොරණට මේ පැත්තට එන්න ඕන මොන උත්තරයක්ද? ධන උත්තරයක්. දැන් මෙතෙන්දි තොරණ තියෙන්නේ මේ පැත්තට. එහෙනම් තොරණට එන්න ඕන ධන උත්තරයක්. හැබැයි මෙන්න මේකට දත්ත ආදේශ කරන්න ගියාම අපි සමානුපාතික ලකුණ අයින් කළා නියතිකුත් දාගෙන ඉඳිමුකෝ. ඒ සමානයි මම නියතයක් දාගත්ත k x. හරි. ඔන්න සමාන ලකුණ දාගත්තා. හරි. දැන් මේ සමීකරණ දත්ත ආදේශ කරන්න යනවා මේ පැත්තට. මේ පැත්තට දත්ත ආදේශ කරන්න ගියාම තොරණය ඒ පැත්තට නම් තියෙන්නේ තොරණයේ උත්තරේ ධන වෙන්න ඕන. හැබැයි තොරණයට අගයන් ආදේශ කරන්න ගියාම විස්ථාපනයේ මැනලා තියෙන්නේ මේ පැත්තට නිසා ආදේශ කරන්න වෙන්නේ විස්ථාපනයේ ධනාගයක්ද ඍණාගයක්ද? ඍණාගයක්. තේරුණාද? ඒ කියන්නේ දැන් මේ වෙලාවේ පුතේ අපි නිකන් හිතමුකෝ විස්ථාපනයේ සෙන්ටිමීටර 5යි කියලා. දැන් මම මේ සමීකරණය දැම්මොත් මේ පැත්තට තොරණයට එන්න ඕන ධන උත්තරයක්. හැබැයි විස්ථාපනයේ මෙහෙට මැනලා තියෙන හින්දා x වෙනුවට මට දාන්න වෙන්නේ ඍණ අගයක්. එතකොට මේක සුළු කරාම ඊට එන්නේ ඍණ උත්තරයක්. එහෙමනම් මේ සමීකරණය වැරදි. මොකද අපි දන්න මේ වෙලාවේ a අනිවාර්යෙන්ම ධන වෙන්න ඕන. එහෙනම් පුතේ අන්න මට මෙතෙන්දී අතින් අමතර ඍණ ලකුණක් දාගන්න වෙනවා. හරිද? මෙහෙම එකක් ආව කොහේදද තව? මතකයිද? විකිරණශීලීතාවයේදී ෂය විකිරණශීලීතා නියමයේදී නේද? විකිරණශීලීතා නියමෙදිත් ඔය විදිහටම අපිට ඍණ ලකුණක් දාන්න උනා. මතකයිද? මතකයිද මේ පාඩමට හිටපු අයට? එමෙම් මතක නැහැ. dn බෙදීම dt සමානයි ඍණ ලැම්ඩෙන් කියලා සමීකරණයක් ඉගෙන ගත්තා. බොහොම සතුටු වෙයි. නිකන් එහෙම එකක් නිකන් ඡායාවක්වත් මතක නැද්ද? එච්චර ඉක්මනට අමතක කරන්න එපා පුතේ. හරි රයිට්. හරි මෙන්න මේ ටික ඇඳ ගන්න පුතේ. a සමානුපාතිකයි x, a සමානයි ඍණ kx. මම මෙතන නෝට් එකක් දෙනවා මේක ලියා ගන්න. හරි එතෙන්දි ඔයාලර මෙන්න මේ මධ්‍ය පිහිටුමේ කඩිර පල්ලහැට ඇඳලා ඒකේ මේ ටික ඇඳ ගන්න. ඇඳගෙන මේක ලියා ගන්න. හරි මෙතන a සහ x ළඟ දෙපැත්තේ වචන දෙකක් ලියාගමු. මේ a කියලා අපි ගත්ත ත්වරණයනේ. ත්වරණය x කියලා ගත්තේ විස්ථාපනය. හරි ඉක්මන් කරන්න පුතේ. අපි ලියමු පුතේ යටින් මෙහෙම. යටින් ලියන්න මෙතන යටින් රතු පෑනින් ලියන්න.
මෙහි සමානුපාතික නියතය කේ මෙහි සමානුපාතික නියතය කේ මෙහි සමානුපාතික නියතය කේ ධන නියතයක් වන අතර මෙහි සමානුපාතික නියතය කේ ධන නියතයක් වන අතර මෙහි සමානුපාතික නියතය කේ ධන නියතයක් වන අතර ඍණ ලකුණක් යෙදීමේ අරමුණ ඍණ ලකුණක් යෙදීමේ අරමුණ ඍණ ලකුණක් යෙදීමේ අරමුණ ඕසිට පවතින විස්ථාපනයේ ඕසිට පවතින විස්ථාපනයේ ඕ දෙසට පවතින තොරණේ ඕ දෙසට පවතින තොරණේ ඕ දෙසට පවතින තොරණේ දිශාවන් එකිනෙකට දිශාවන් එකිනෙකට දිශාවන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ බැවින් දිශාවන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ බැවින් දිශාවන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ බැවින් ඇතිවන දෛශික ලක්ෂණ වෙනස ඇතිවන දෛශික ලක්ෂණ වෙනස මගහැරීමයි 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 ඊට පස්සේ පුතේ යටින් ආපහු රතු පෑනෙන් ලියන්න ආපහු පොයින්ට් එකක් මෙම සමීකරණය සරල අනුවර්තීය චලිතයේ යෙදෙන මෙම සමීකරණය සරල අනුවර්තීය චලිතයේ යෙදෙන මෙම සමීකරණය සරල අනුවර්තීය චලිතයේ යෙදෙන ඕනෑම වස්තුවක් සඳහා ඕනෑම වස්තුවක් සඳහා යෙදිය හැකි බැවින් යෙදිය හැකි බැවින් යෙදිය හැකි බැවින් යෙදිය හැකි බැවින් මෙය සරල අනුවර්තීය චලිතේ සරල අනුවර්තීය චලිතේ පොදු ආකාරය සරල අනුවර්තීය චලිතේ පොදු ආකාරය වරහන් ඇතුලේ ලාක්ෂණික සමීකරණය ලෙස හඳුන්වයි. හරි. ඊට පස්සේ පුතේ යටින් වෙනම ආපහු ලියන්න ලියන පෑනෙන් අමතර කරුණු. තව ඉඩ තියෙනව නේද පුතේ? ආ? කො? ඉඩ ඉවරයිද? මේ තව තියෙන්නේ බෝල් ගහන්න ඉඩ තියෙනවා. තියෙනව නේද පුතේ? පොඩි දෙයක් පොඩි අමතර කරුණක් ලියාගන්න. දැන් මේ බලන්නකෝස්, මේ සමීකරණයට හරියන්න නම් තොරණේ වැඩිම වෙන්නේ කොයිපදිද? ආ, තොරණේ වැඩිම වෙන්නේ විස්ථාපනයේ උපරිම වෙනකොට. විස්ථාපනයේ උපරිම වෙනවා කියන්නේ මෙන්න මේ කෙළවරේදී තමයි තොරණය වැඩිම වෙන්නේ. තොරණය වැඩිම වෙනවා කියන්නේ මේ වෙලාවේදී ප්‍රතිපාදන බලය වැඩිම වෙන්න ඕන. ඉතින් අර ABC වගන්ති වලදී ඔය වගේ ප්‍රශ්න අහන හින්දා මෙන්න මේ වාක්‍ය අපි ලියාගමු පුතේ. ලියන පෑනෙන් ලියන්න අමතර කරුණු කියලා දාලා. සරල අනුවර්තීය චලිතයක යෙදෙන
සරල අනුවර්තීය චලිතයක යෙදෙන සරල අනුවර්තීය චලිතයක යෙදෙන සරල අනුවර්තීය චලිතයක යෙදෙන අංශුවක ත්වරණය උපරිම වනුයේ ත්වරණය උපරිම වනුයේ විස්ථාපනය උපරිම වන විටය 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 රතපෑනෙන් ලියන්න එක පේලිය මෙතනින් ඉවරයි මෙවිට 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 සමතුලිත පිහිටීම සඳහා මෙවිට සමතුලිත පිහිටීම සඳහා රැගෙන ඒම සඳහා වූ මෙවිට සමතුලිත පිහිටුම සඳහා රැගෙන ඒම සඳහා වූ ප්‍රතිපාදන බලය ප්‍රතිපාදන බලය ද ප්‍රතිපාදන බලයද උපරිම වේ උපරිම වේ රයිට් හරි ඔනුපතේ අපි සරල අනුවර්තී චලිත ගැන කතා කළා මෙන්න මේ වගේ සමීකරණයක්. ඒ කියන්නේ යම් චලිතයක ඔයාලට එදිනෙදා ජීවිතේ හම්බ වෙන ඕනම චලිතයක ත්වරණය සහ විස්ථාපනය අතර සම්බන්ධය මෙන්න මේ වගේ කියලා පෙන්වන්න පුළුවන් නම් අන්න අපිට කියන්න පුළුවන් ඒ චලිතේ මොන චලිතයක් කියලාද සරල අනුවර්තීයයි කියලා. පැහැදිලිද? හරි. ඉතින් තියරි විදියට ගත්තාන් පස්සේ පුතේ තව ඒ කියන්නේ මේ යම් පිළිවෙලකරන තියරි ටියුට් එකක් හදන්නේ ඒ පිළිවෙලට තියෙන්නේ නමුත් මේක යෙදීම් තියෙන්නේ තව පිටු ටිකක් ඉස්සරහට ගිහිල්ලා හරිද ඉතින් ඒ නිසා මම ඉස්සර වෙලා ඒ හරිය ටිකක් කරලා ඊළඟ තියරි ටිකට එන්නම් අපි යමු එන්න 7 වෙනි පිටුවට සරල අනුවර්තීය චලිත සඳහා උදාහරණ යම් චලිතයක් සරල අනුවර්තීයයි කියලා පෙන්වන්න නම් චලිතයේ ඒ සමානයි ඍණකේ x ආකාර ගන්නවා කියලා අපි පෙන්වන්න ඕන පැහැදිලිද හරි අන්න ඒකට තමයි මේ යන්නේ හරි මේ බලන්න පුතේ මම පොඩි උදාහරණයක් කරලා පෙන්නන්නම් එකක් 7 වෙනි පිටුවේ ඔයාලට කියනවා මෙහෙම පළවෙනි උදාහරණේ සරල අවලම්බය ඒ කියන්නේ අපි අර කතා කරපු මෙන්න මේ වගේ අවලම්බයක සිදුවෙන චලිතයේ සරල අනුවර්තීයයි කියලා පෙන්වන්න යන්නේ චලිත සරල අනුවර්තීය නම් මොකද්ද වෙන්න ඕන ත්වරණය සහ විස්ථාපනය අතර සම්බන්ධතාවය ලියන්න පුළුවන් වෙන්න ඕන ඒ සමානයි ඍණ k x විදියට හරි අපි බලමු මේක උත්සාහ කළා. ඒකට මම ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි රේඛීය චලිත සමීකරණ, අනිත් එක තමයි කෝණික චලිත සමීකරණ. හරි? තේරුණාද? රේඛීය චලිත සමීකරණ වලින් මේ වැඩේ කරන්න පුළුවන්, කෝණික චලිත සමීකරණ වලින් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම පුතේ ඔයාලට තව උදාහරණ කීපයක්ම දීලා තියෙනවා. මේ 8 වෙනි පිටුවට ගියාම ඔය අවලම්බෙම වතුරෙ ගිල්ලලා පද්දනවා. එතකොටත් මේක සරල අනුවර්තීය චලිත දෙයක්ද කියලා පෙන්වන්න තියෙනවා. 10 වෙනි පිටුවට ගියාට පස්සේ තව තියෙනවා ලස්සන චලිත දෙකක් එකක් තමයි ද්‍රවමානයක් වතුරෙ මෙහෙම ගිල්ලලා අපි ඇඟිල්ලෙන් එබුවට පස්සේ මේක යටට යනවා ඇඟිල්ල ගත්තට පස්සේ මේක මෙහෙම මෙහෙම වෙනවා දැන් මේ චලිත සරල අනුවර්තීයයිද කියලා පෙන්වන්න ඕන ඊළඟ එක යූනලයක් අරගෙන යූනලයකට ද්‍රවය පුරවර දෙපැත්තටම සමානව ඊළඟට මම එක පැත්තකට කට තියලා පිඹිනවා මෙහි ද්‍රව කඳ ඉහළ යනවා මෙහි ද්‍රව කඳ පහළ යනවා මම කට ගත්තට පස්සේ මොකද වෙන්නේ මේ චලිතයේ සරල අනුවර්තීයයිද කියලා පෙන්වන්න. ඉතින් ඔය වගේ හරි ලස්සන ලස්සන ඒවා මේ පාඩමේ ඉස්සරහට තියෙනවා, right? හරි. අපි මේක කරලා බලමු. මොන මම මුලින්ම යන්නේ පොතේ මෙන්න මේ සරල අවලම්බී චලිතයේ සරල අනුවර්තීයයි කියලා පෙන්වන්න. හරි. දැන් මේකේ සම්පූර්ණ ඉවර වෙනකන් හදන්න බෑ. කොටසයි මට හදන්න පුළුවන්. මොකද ඉතුරු සිද්ධාන්ත ටික ඕන ඉතුරු කොටසට යන්න, right? අපි ඒ කොටස පොඩ්ඩක් බලමුකෝ මෙහෙම. මොන මම තර්ක කරන විදිය බලන්න. චලිතයේ සරල අනුවර්තීය නම් මොකක්ද වෙන්න ඕන? ත්වරණය සහ විස්ථාපනය අතර සම්බන්ධය මොකක් වෙන්න ඕනද? ඒ සමානයි ඍණ k x කියලා ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ අපි සමීකරණ අපි දන්න මොනවා හරි දාලා ත්වරණයයි විස්ථාපනයයි ඒ සමානයි ඍණ k x. k කියන්නේ කවුද? k කියන්නේ නියත මොනවාම හරි නියත ටිකක්.
හරි ඒක අදාළ ප්‍රකාශනයේ හදනකොට ඒක ස්කන්ධෙ වෙන්න පුළුවන් ස්කන්ධ නියතයක්නේ ගුරුත්වජ ත්වරණය වෙන්න පුළුවන් නියතයක්නේ ඒක තන්තුවේ දිග වෙන්න පුළුවන් ඒක නියතයක්නේ ඒ වගේ නියත පද ටික තමයි එතෙන්ට සෙට් වෙන්න ඕන විස්ථාපනයේ කෙළවරේ තියෙන්න ඕන ඍණ ලකුණක් එන්න ඕන අනිත් පැත්තේ ත්වරණේ තියෙන්න ඕන අපි බලමු මේ විදිහට මේ සමීකරණය හදාගන්නේ කොහොමද කියලා හරි පුතේ මම් මියා මෙහිම මෙතෙන්ට ඇද්දම බලන්නකෝ මියා මත තියෙන බල මොනවද මියා මත පහළට තියෙනවා යාගේ බර mg මෙන්න බර තියෙනවා mg හරි දැන් මම් මියා මෙහිම ඇතෑරියම ඇයි මියා මේ පැත්තට එන්නේ ඇයි ආයේ පැත්තට එන්නේ ඔව් ඇයි ආයේ පැත්තට එන්නේ පුතේ එයාට ඒ පැත්තට ක්‍රියාත්මක වෙන බල සංරචකයක් තියෙනවා මොකක්ද මේ මේ කෝණේ තීට නම් මේ කෝණේ තීට නම් පුතේ බරෙහි මෙන්න මේ පැත්තට ක්‍රියාත්මක වෙන සංරචකය මට ගන්න පුළුවන් කොහොමද mg mg කවුද මේ පැත්තට ක්‍රියාත්මක වෙන්නේ mg cos theta එතකොට ඊට ලම්බකව මේ පැත්තට ක්‍රියාත්මක වෙන බරෙහි සංරචකය මට එනවා කොච්චරද mg sin theta මේ පැත්තට ක්‍රියාත්මක වෙන සංරචක mg sin theta එහෙනම් මෙයා මෙහිම සරල අනුවර්තීය චරිතෙ ගිනියන්නේ කවුද ඔය mg sin theta කියන බලය තේරුණාද මෙයා සරල අනුවර්තීය චරිතෙ ගිනියන්නේ කවුද මේ mg sin theta කියන බලය හරි පුතේ අපි පිටින්දි මේ theta කෝණය කුඩා කෝණයක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අංශක 10කට වඩා හරි තීටා අංශක 10කට වඩා කුඩා වෙන්න ඕන. එහෙම නැති වුණොත් අපේ මට්ටමේදී අපිට මේකට ප්‍රකාශන හදන්නත් බෑ අංශක 10 ඉක්මුවොත් මේක සරල අනුවර්තී චලිතයක් වෙන්නෙත් නෑ. ඒකට හේතු තියෙනවා. ඒවා අපි ඉස්සරහට කතා කරමු. සාමාන්‍ය ලොකු කෝණ වලින් පැද්දුවම පස්සේ ඒක සරල අනුවර්තී චලිතයට අදාළ වෙන්නේ නෑ. හරි. ඒකට හේතුව තියෙන පුතේ හේතු තියෙන්නේ මේ ප්‍රකාශනෙම අපි හදනකොට මේ වක්‍රක යනවා කියන එක හිතන්න නැතුවයි ප්‍රකාශන හදන්නේ. එතකොට මේ ටික රේඛීය වෙන්න නම් මේ කෝණේ ගොඩක් පුංචි වෙන්න ඕන. මේක මෙහෙම උඩට ගියොත් මෙහෙම එන චලිතයක් කොහොම කෙලින් ගන්න බෑනේ මෙහෙම එන චලිතයක්. දැන් මේක ඉතා චූටි කොටසක් නිසා මේකෙදි මට විස්ථාපනය මේ පැත්තට මාක් කරන්න පුළුවන් මෙතන ඉඳන් මෙතෙන්ට විස්ථාපනය x කියලා මේ පැත්තට විස්ථාපනය මනින්නේ. එතකොට මෙයාගේ ත්වරණය මෙයා මේ mg sin theta බලයත් එක්ක මෙයා මේ පැත්තට ලබා ගන්න ත්වරණය මට simple a කියලා mark කරන්නත් පුළුවන් right right හරි එහෙම කරන්න පුළුවන් වෙන්නේ මේ කෝණ ඉතා කුඩා වුණොත් විතරයි එහෙනම් මම මුලින්ම පුතේ මෙයා සරල අනුවර්තීය චලිතයට පොළඹවන බලය බලන්න පොළඹවන බලය මෙන්න මේ දිශාවට තියෙන්නේ මම මේ කෝණේ ලකුණු කරන්න යන්නේ ඕනනම් මට මෙතන හොයලා කෝණේ ලකුණු කරන්න පුළුවන් නමුත් එහෙම අවශ්‍ය නැහැ. ඔන්න ওই පැත්තට තියෙන බලය කොච්චරයිද? ඒ පැත්තට තියෙන බලය mg sin θ බලයක් තියෙනවා. දැන් ඔය පුතේ θ කෝණය ගොඩාක් පුංචි වුණාට පස්සේ මේක ඔයාලා PO වලදීත් පාවිච්චි කරන සම්බන්ධතාවයක්. θ කෝණය ඉතා කුඩා විට sin θ කියන එක වෙනුවට අපිට කෙලින්ම θ කෝණයේ රේඩියන් අගය පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම අංශක 10ට අඩු sin θ ගේ අගයන් වලට tan θටත් එහෙමයි කෙලින්ම වෙන්නේ රේඩියන් කෝණය අගයම තමයි. හරි. චූටි දශම ස්ථාන ගණනක් විතරයි වෙනස් වෙන්නේ. එතකොට මට මේ ප්‍රකාශනයේ ලියන්න පුළුවන් f සමානයි mg වාරයක් θ රේඩියන් කියලා. රයිට්. පුතේ මෙතන ඔය θ රේඩියන් ඒ කියන්නේ θ කෝණයේ රේඩියන් අගය හොයන්න මට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලා ඒ ලෙවල් වලට ආපු ගමම්ම වගේ ඉගෙන ගන්න නැත්නම් මේක පියෝ කරන දරුවන නිතරම ඉගෙන ගන්න එක වෘත්ත ඡාපයක දිග සඳහා ප්‍රකාශනයක් අපි ඉගෙන ගන්නවා කෝණය θ විට මේ දුර හරි මේකේ දිග අපි සිම්පල් l කියලා ගමු මම මේකේ array r කියලා r නෙමෙයි මේකේ l කියලාම ගන්නම් l නම් මෙන්න මේ ඡාප කොටසේ දිග s වෙනකොට මේ තුන අතර සම්බන්ධයක් ගන්න මොකද්ද පුතේ මේක r කියලා දාලා තියන්න right මොකද්ද සම්බන්ධය s සමානයි r θ රේඩියන් එතකොට පුතේ අපිට ලියන්න පුළුවන් s සමානයි r θ රේඩියන්
දැන් මේකේ S වෙන්නේ කවුද? S කියන්නේ මේ විස්ථාපනයේ X නේ. X. R කවුද? R කියන්නේ මේ තන්තුවේ දිග නේ. එහෙනම් L. Right. එහෙනම් මට එනවා ඔන්න ඔහොම සම්බන්ධයක්. එතනින් මට හදා ගන්න පුළුවන් පුතේ මෙන්න මෙහෙම. X බෙදීම L සමානයි තීටා රේඩියන් කියලා ප්‍රකාශනය. තීටා එහෙනම් මට පුළුවන් පුතේ මෙන්න මෙතන තීටා රේඩියන් වෙනුවට ආදේශ කරන්න කවුද? X බෙදීම L කියන පදේ. රයිට්. දැන් ඕක ආදේශ කරපුව මම මෙතන පොඩි ගැටලුවක් හටගන්න. මොකද්ද ගැටලුව? මේ F කියන බලය පැහැදිලිවම පවතින්නේ කොයි පැත්තටද? මේ පැත්තටනේ. F බලය මේ පැත්තට තියෙනවා. බලය කියන්නේ දෛශිකය. ඒතර මේ පැත්තට F බලයේ අගය අනිවාර්යයෙන්ම ධන වෙන්න ඕනද නැද්ද? ඔව් ධන වෙන්න ඕනේ. ඉතින් බලය මේ පැත්තට නම් තියෙන්නේ අගය ධන වෙන්න ඕන. හැබැයි දැන් මෙතෙන් දත්ත ආදේශ කරන්න ගියාම x කියන්නේ කවුද? විස්ථාපනය. එයා ඉන්නේ කොයි පැත්තටද? එයා ඉන්නේ මේ අතටනේ. ඒතර මේ අතට සියන සමීකරණයකට එයාගේ අගය ආදේශ කරොත් එතෙන් එන්නේ මොන අගයක්ද පුතේ? ඍණ අගයක්. එහෙමනම් මුළු ප්‍රකාශනයේ මොකද වෙන්නේ? ඍණ වෙනවා. එතකොට F ගිය අගය ඍණ වෙනවා. එතකොට මේ සමීකරණේ හරියද? නෑ. F ට අනිවාර්යයෙන්ම ධන අගයක් එන්න ඕන. මොකද F මේ පැත්තරනේ තියෙන්නේ. එහෙනම් අන්න මට මෙතෙන්දී මේ සමීකරණයේ නිර්වද්‍යතාවය රැකගන්න. එහෙම නැත්නම් මෙන්න මේ දෛශික ලකුණු පරස්පර වීම වෙනස් කරගන්න ඍණ ලකුණක් දාන්න වෙනවා. එතකොට මේ සමීකරණයට මේ පැත්තට දත්ත ආදේශ කරනකොට මේ පැත්තට දත්ත ආදේශ කරනකොට මෙතෙන්ට ආදේශ වෙන්නේ ඍණ අගයක්. ඒ ඍණ මේ ඍණෙන් ගුණ වුණාම උත්තරේ ධන වෙලා F සඳහා අගය ධන අගයක් ලැබෙනවා. පැහැදිලිද පුතේ? ඒ කියපු කතාව පැහැදිලිද කියන්න මට? පිටිපස්සේ දරුවෝ පැහැදිලි. රයිට්. ඔන්න F ගේ අගය අපි හොයාගෙන ඉවරයි. දැන් පුතේ මම මේ අංශුවට එයාගේ සරල අනුවර්ති චලිතයේ ප්‍රකාශනයක් ගන්න. එයා චලිත වෙන දිශාවට F සමානයි M දානවා. පුතේ එයා චලිත වෙන දිශාවට යා මත බලපාන බලය මට එනවා ඍණ mg x බෙදීම L සමානයි ma. M ට M සුළු වෙලා යනවා. පැත්ත මාරු කරන්න A සමානයි ඍණ G බෙදීම L වාරයක් X කියලා සම්බන්ධයක් එනවා. G කියන්නේ කවුද? නියතයක්. L කියන්නේ කවුද? නියතයක්. එහෙනම් පොදුවේ මේ සියල්ල, මේ නියත සියල්ල K කියලා අරගත්තොත් අන බලන්න පුතේ A සමානයි ඍණ KX කියලා සම්බන්ධයක් මට ලැබෙනවා. එහෙනම් මේ මොකද්ද මම ඔප්පු කරලා පෙන්නුවේ? මේ වස්තුවේ විස්ථාපනීය සහ ත්වරණය ඍණ නියතයක් එක්ක ලියන්න පුළුවන් කියලා. එතකොට මේ ඍණ නියතයක් වුණා මේ ඍණ නියත නෙමෙයි ඍණ. හොඳේ ඍණ ලකුණ එළියේ තියෙන එකක්. නියතය අගිය ධනයි ඍණ එළියේ තියෙන්නේ. හරි. එහෙනම් මේ මොකද්ද? සරල අනුවර්ති චලිතයේ පොදු සමීකරණ ආකාරය. එහෙනම් මේ චලිතේ මොකද්ද කරන්නේ? සරල අනුවර්ති චලිතයක යෙදෙනවද නැද්ද? යෙදෙනවා. රයිට්. හරි. මේක හදා ගන්න පුතේ. මේක හදා ගන්නකොට ඔයාලා එතන පිටුව දෙකටනේ බෙදලා තියෙන්නේ. හත්වෙනි පිටුව දෙකට බෙදලා තියෙන්නේ. මේ පැත්තේ හදා ගන්න පුතේ මේ පැත්තේ හදා ගන්නකොට පොඩි ඉඩක්, ඒ කියන්නේ සෙන්ටිමීටර් දෙකක විතර ඉඩක් යට ඉතුරු වෙන්න ආරින්න. හොඳ සෙන්ටිමීටර් දෙකක විතර ඉඩක් යට ඉතුරු වෙන්න ඇරලා මේ ටික ලියා ගන්න. මේ ඉඩ මදි නම් මෙහි ඉඳන් ලියන්න. හරි, ගැටලුවක් නැහැ. මෙහි ඉඳන් ලියන්න. සෙන්ටිමීටර් දෙකක වගේ ඉඩක් ඉතුරු වෙන්න ආරින්න. මොකද මෙතනින් යට තව සමීකරණයක් අපි හදා ගන්නවා. ඒක දැන් කියලා දෙන්න විදියක් නැහැ. ඒකට අර අනිත් සමීකරණ ටික අපි ඔප්පු කරලා ඉන්න ඕනේ. හරි, තේරුණාද පුතේ? චලිතයක් සරල අනුවර්තීයයිද කියලා කියන්නේ ඔන්න ඔය විදියට. චලිතයක් කතා නවත්තන්න. දැන් මොනියම් හෝ චලිතයක් ඔයාලට දුන්නොත් සරල අනුවර්තීයයි කියලා පෙන්වන්න ඔයාලා මොකද කරන්න ඕන? ඒ චලිතේ මෙන්න මේ විදියට ත්වරණය සහ විස්ථාපනය අතර සම්බන්ධය ඍණ ලකුණත් එක්ක නියතයක් දාලා ලියා ගන්න. ඒ කියන්නේ මෙන්න මේ සරල අනුවර්තී චලිතයේ පොදු සමීකරණ ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා පෙන්වන්න ඕන. රයිට්. හරි. දැන් ආපහු එන්න පුතේ. අපි යමු තුන්වෙනි පිටුවට. හරි, තුන්වෙනි පිටුවට ගියාම මාතෘකාවක් තියෙන වෘත්ත චලිතය කියලා. එහෙම නැත්නම් කෝණික චලිතය. ඉතින් ඔය තියෙන පුතේ අපිට පොඩි සමීකරණ දෙක තුනක් කෝණික චලිතය ආශ්‍රිතව ගන්න තියෙනවා. මේවා ඉස්සරහට හදාගෙන යන්න. ඉතින් එන්නේ සමීකරණ දෙක තුන ඔප්පු කරන්නයි ඔය නෝට් එක දීලා තියෙන්නේ. හරි. දැන් ඔයාලා කෝණික චලිත ඉගෙනගෙන තියෙන හින්දා ඔය කොටස ඔප්පු නොකරත් ගැටලුවක් නැහැ. නමුත් ඉතින් අපි නෝට් එකේ දීලා තියෙන හින්දා ඒ ටික ඔප්පු කරගෙන යමු. හරි. හරි, මේ බලන්න පුතේ. බොහොම සරලව මම ওই ප්‍රකාශන කීපයක් ඔප්පු කරන්නම්.
අපිට මේ කොටසෙදි ඉස්සරහට ඕන වෙන ඒවා. මේ බලන්න පුතේ. අපි දන්නවා කෝණික ප්‍රවේගය අපි ගත්තේ කොහොමද? කෝණික ප්‍රවේගය අපි ගත්තා කෝණික විස්ථාපනයේ බෙදීම කාලය විදියට. කෝණික විස්ථාපනයේ බෙදීම කාලය. මේ බලන්න. කෝණික ප්‍රවේගය. අපි ගත්තේ කෝණික විස්ථාපනය. බෙදීම කාලය විදියට කෝණික විස්ථාපනයේ පුතේ අපි ටීට කියලා ගත්තොත් කාලය ටී නම් කෝණික ප්‍රවේගය අපිට ඔන්න ඔය විදියට ලියන්න පුළුවන්. කෝණික ප්‍රවේගය සමානයි කාටද? කෝණික විස්ථාපනයේ බෙදීම කාලයට. එතකොට අංශුවක් මෙන්න මේ වගේ තැනක ඉඳන් මේ වගේ තැනකට ටී සමානයි බිංදුවේ ඉඳන් ටී සමානයි ටී කාලයකදී චලිත වුණා නම් එයා චලිත වෙච්ච කෝණය ටීටා නම් මේ දුර සිම්පල් ආර් නම් මේ චලිත වෙච්ච ඡාප කොටසේ දිග S නම් මේ අතර සම්බන්ධයකුත් අපිට ලියන්න පුළුවන් කොහොමද පුතේ? S සමානයි R θ රේඩියන් කියලා. සියලු පද බෙදුවොත් කාලයෙන් මට එනවා S බෙදීම T සමානයි R බෙදීම θ රේඩියන් බෙදීම T. පුතේ මෙතෙන්දී ඔය S බෙදීම T කියන්නේ කවුද? මෙන්න මේ A හා B ද මේ ලක්ෂ දෙක AB කියලා අරගෙන මේ ලක්ෂ දෙක ඉතා ආසන්නව නම් පිහිටන්නේ මේ S කියන දුර රේඛීයයි කියලා මට හිතන්න පුළුවන්. මේ A හා B ලක්ෂ දෙක එකිනෙකට ඉතා ආසන්න වෙනකොට S කියන දුර රේඛීයයි කියලා හිතන්න පුළුවන්. අන්න එහෙම වුණොත් පුතේ මේ S බෙදීම T කියන එක සමාන වෙනවා කාටද? ප්‍රවේගයට. රේඛීය ප්‍රවේගයට සමාන වෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් රේඛීය ප්‍රවේගය සමානයි array වාරයක් θ රේඩියන් බෙදීම T කියන්නේ පුතේ කෝණික ප්‍රවේගය. හරි. පළවෙනි වෘත්තේ වෘත්ත දෙකක් තියෙනනේ. පළවෙනි වෘත්තේ ඔන්න ඔය ටික ඇඳගන්න. පළවෙනි වෘත්තේ වෘත්ත චලිතය කියන මාතෘකාව යටතේ පළවෙනි වෘත්තේ ඔන්න ඔය ටික ඇඳගන්න. අරකට ලියාගන්න පුතේ කෝණික ප්‍රවේගය සමානයි කෝණික විස්ථාපනයේ බෙදීම කාලයෙන් ගත්ත ප්‍රකාශන. ඉතින් ඒව මතකයි අපිට. නමුත් ආයි ලියාගන්න. එතකොට දැන් ඔන්න බලන්න හොඳට. මේ අංශුව මෙන්න මේ වගේ පිහිටුමක ඉන්නකොට එහෙනම් යාගේ ස්පර්ශීය ප්‍රවේගය මට කෙලින්ම ලියන්න පුළුවන් v අරේ R නම් එයාගේ කෝණික ප්‍රවේගය ඔමේගා නම් මට මේ V ලියන්න පුළුවන් කාට සමානයි කියලාද? R ඔමේගට සමානයි කියලා. හරි. එහෙනම් ඔන්න ඔය හොයාගත්ත දත්ත වලින් මෙන්න මේ ටික මම ලිව්වා. රයිට්. මේ ටිකත් ඔයාලගේ රූප සටහනේ ලකුණු කරගන්න. දැන් පුතේ එන්න ඊළඟ රූප සටහනට. දැන් අර ටික ඔයාලා ඉගෙන ගත්තේ වනි මේක තාම අපි කෝණික චලිතයේදී ඉගෙන ගත්තේ නැති තැනක්. හරි. ඔන්න බලන්න. ගලක් නූලක ගැට ගහලා මම මේ ගල කරකවනවා. නූල ඇදිලද තියෙන්නේ නැද්ද? ගලක් නූලක ගැට ගහලා කරකවනවා. නූල ඇදිලද තියෙන්නේ නැද්ද? ඇදිලා. ඒ කියන්නේ නූලේ ආතති බලයක් ගොඩ නැගිලා තියෙනවා. කරකවද්දි නූල කැඩුනොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ පුතේ? ගල දිගටම උත චලිත යනවද? නැහැ. නූල කැඩුනොත් කැඩෙන වෙලාවේ ගල තියෙන පැත්තට විසුවෙලා යනවා. දැන් මම මෙහෙම කරකවකවකව ඉද්දි නූල මේ හරියට කැඩුනොත් ගල ওই පැත්තට විසුවෙලා යනවා. එකනේ නූල කැඩුනම ගලට බෑ මොකක්ද? වෘත චලිතේ යෙදෙන්න. ඔව්. පුතේ වෘත චලිතේ යෙදෙන ඕනම වස්තුවකට අහගන්න. වෘත චලිතේ යෙදෙන ඕනෑම වස්තුවකට කේන්ද්‍රයේ දෙසට ඌ බලයක් තියෙන්න ඕන. කේන්ද්‍රයේ දෙසට ඌ බලයක් තියෙන්න ඕන. එහෙම බලයක් නැති වුණොත් එයාට වෘත චලිතේ යෙදෙන්න බෑ. දැන් ඔන්න ඕකේ තියෙන විශේෂත්වය මේ පැත්ත රසමතුලිත බලයක් තියෙනවා නම් ඒ පැත්තට එයාට මොකද තියෙන්න ඕන? තොරණෙකුත් තියෙන්න ඕන. මං ඒ තොරණේ ගන්නම් A1 කියලා. හරිද? A1. එතකොට මේ A1 කියන තොරණය සමාන වෙනවා පුතේ ස්පර්ශීය ප්‍රවේගේ වාරයක් කෝණික ප්‍රවේගයට. මේ A1 කියන තොරණයට අපි කියනවා A1 කියලා. මං දැන් මේ A A1 කියලා දැන් මේ සංකේතයක් විදියට. මොකද තව තොරණයක් තියෙනවා ඒකත් කියලා දෙන්නයි හදන්නේ මං. ඉතින් මේ A1ට කියනවා අපි කේන්ද්‍රයේ දෙසටනේ තියෙන කේන්ද්‍ර අභිසාරී තොරණය. කේන්ද්‍ර අභිසාරී තොරණය කියලා. කේන්ද්‍ර අභිසාරී තොරණය. ඕකෙම ආයෙනවා කේන්ද්‍ර අපසාරී තොරණය කියලා.
කේන්ද්‍ර අපසාරි ත්වරණේ හැමෝටම පේන එකක් නෙවෙයි. ඒක සමහර අයට විතරක් පේන එකක්. රයිට්. ඒක අපි ඉස්සරහට කතා කරමු මේ කොටසට ගියාම. රයිට්. ඉතින් කේන්ද්‍ර අපසාරි ත්වරණේ සමාන වෙනවා A1 සමානයි V ඔමේගා. ඉතින් ඔයිට අමතරව පුතේ මෙයාට මේ පැත්තටත් රේඛීය ත්වරණයක් තියෙනවා. ඒක A2 කියලා ගත්තොත්. ඔය රේඛීය ත්වරණේ නම් A2 සමානයි අරය වාරයක් කෝණික ප්‍රවේගය කියලා අපි ගන්නවා. දැන් ඔය අපි ගිය ඉරිද ගණන් හදනකොට ගත්ත ත්වරණය මෙන්න මේ ත්වරණය. ඒක මෙයාගේ මේ ලක්ෂයේ රේඛීය ත්වරණය. මේක කේන්ද්‍ර අභිසාරී ත්වරණය. මේ රේඛීය ත්වරණය. රේඛීය එහෙම නැත්නම් ස්පර්ශීය ත්වරණය කියලා කියන්න පුළුවන්. ස්පර්ශීය ත්වරණය. දැන් අපිට ගණන් හදන්න මෙන්න මෙයා ඕන වෙනවා මේ කොටසෙදි. පුතේ ඔතෙන්දි තව ප්‍රකාශනයක් අපි ඉගෙන ගන්නනේ මොකක්ද? V සමානයි R ඔමේගා. ඒ නිසා මේකෙන් අපි ප්‍රකාශන දෙකක් වෙනම හදා ගන්න මෙන්න මෙහෙම. එකක් තමයි පුතේ අපිට පුළුවන් V සමානයි R ඔමේගා නැවත වතාවක් මේකට ආදේශ කරන්න. අන්න එතකොට A1 සමානයි V වෙනුවට දානවා R ඔමේගා වාරයක් ඔමේගා. මට එනවා සුළු කරාම R ඔමේගා වර්ග. A1 සමානයි. එහෙම නැත්නම් පුතේ මට පුළුවන් මෙහෙම කරන්න ඔමේගා උක්ත කරගත්තොත් ඔමේගා සමානයි V බෙදීම R ඔමේගා වෙනුවට V බෙදීම R ආදේශ කරොත් අන්න අපිට එනවා පුතේ A1 සමානයි ඔමේගා වෙනුවට V බෙදීම R ආදේශ කරොත් V වාරයක් V බෙදීම R සුළු කරාම එනවා පුතේ V වර්ග බෙදීම R සමානයි A1 කියලා. ඉතින් මේ ප්‍රකාශන දෙකම කේන්ද්‍ර අභිසාරී ත්වරණය සොයන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රකාශන දෙකක්. රයිට්. දෙවනි වෘත්තේ මෙන්න මේ දේවල් ටික සටහන් කරගන්න. රයිට්. අපි උතරින් පස්සේ යනවා පුතේ. සරල අනුවර්ති චලිතයට තුල්‍ය වෘත චලිතය ගැන කතා කරන්න. හරි. මේක මෙහෙම කතාවක්. දැන් ඔයාලට මාතෘකාව දෙන රිෆරන්ස් සර්කියුලර් මෝෂන් කියලා. ඒ කියන්නේ මෙහෙම වැඩක්. මේ සරල අනුවර්ති චලිතයේ යෙදෙනෙක් කෙනෙක්ගේ චලිතය බලන්නකො මෙහෙම වෙනවා ත්වරණේ දිශා මාරු වෙනවා විස්ථාපනය ත්වරණයට ඒ සමාන ඍණකයේ x වලින් සම්බන්ධ වෙනවා කියලා අපි දන්නවා. නමුත් දැන් මට විස්ථාපනය හොයන්න ඕනුනොත් මම ඔය k දැනගෙන ඉන්න ඕන. x දැනගෙන ඉන්න ඕන. පොතේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේකට අපිට අර කෙලින්ම චලිත සමීකරණ ටිකක් හදාගන්න විදියක් නැහැ. තොර සරල අනුවර්ති චලිතයේ යෙදෙන එක්කෙනෙකුට කෙලින්ම සමීකරණ ටික හදා ගන්න විදියක් නැති නිසා අපි බලන වෙන විදියක් මොකක් හරි මේකට ප්‍රකාශන කොට නගා ගන්න. අන්න එතෙන්දි පුතේ සරල අනුවර්ති චලිතයක් හා සමගාමීව සිද්ධ වෙන වෘත චලිතයක් සලකලා අපිට පුළුවන් ඒ ඇසුරින් අනුවර්ති චලිතේ ප්‍රකාශන හදා ගන්න. මේක सिद्ध කරන්න මෙන්න මෙහෙමයි පුතේ. වෘත චලිතයේ යෙදෙන ඒකාකාරී කෝණික ප්‍රවේගයෙන් වෘත චලිතයේ යෙදෙන අංශුවක ප්‍රක්ෂේපණයක් සලකනවා. කියන්නේ යාගේ හැව නැල්ල. දැන් හිතන්න මෙන්න මෙහිම අපි ගමු මේකේ Q කියලා අංශුවක් Q අංශුවක් ඔමේගා කෝණික ප්‍රවේගයෙන් චලිත වෙනවා කියලා. පුතේ එතකොට යාගේ හැව නැල්ල මෙන්න මෙතෙන්ට වැටෙනවනේ. ඒක අපි P කියලා ගමු. මෙයා මෙහෙම යනකොට ඔන්න බලන්නකො මේ මෙයා මෙහෙම යනකොට යාගේ හෙවණැල්ල මෙතෙන්නේ නෝ මේ උතනින් පස්සේ යාගේ හෙවණැල්ල ආයි මෙතෙන්ට ආයි යාගේ හෙවණැල්ල මෙතෙන්ට ආයි යාගේ හෙවණැල්ල මෙතෙන්ට එහෙනම් පුතේ මෙන්න මේ වෘත චලිතෙත් එක්ක ඔය විදියට රයිට් මේ වෘත චලිතේ යෙදෙන අංශුවේ තිරස් චලිතය හරියටම මෙන්න මෙතන සරල අනුවර්ති චලිතයේ දෙන අංශුවේ තිරස් චලිතයට සමාන කරන්න පුළුවන්. එහෙම නැත්නම් තිරස් චලිත කිව්වේ මේකයි. මෙයාගේ මේ පැත්තට තියෙන ප්‍රවේගය මේ මෙතෙන්ට එනකොට යාගේ මේ පැත්තට තියෙන ප්‍රවේගය කීයද? බිඳුවයිනේ. හරිනේ මෙයා මෙතෙන්ට ගියාම යාගේ බිඳුවයි. මෙතෙන්ට එනකොට මෙයාගේ මේ පැත්තට ප්‍රවේගය උපරිමයි. එහෙනම් හරි. එතකොට එහෙම නැත්නම් හිතන්න මෙයාගේ හෙවණැල්ල. මෙයා මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට එනකොට මෙයා මෙහෙම මෙතෙන්ට යනකොට මේ හෙවණැල්ල මෙතෙන්ට එනවා. මෙයා මෙතෙන්ට එනකොට මේ හෙවණැල්ල මෙතෙන්ට. මෙයා මෙතෙන්ට යනකොට හෙවණැල්ල මෙතන. මෙහෙම. ඒතර පුතේ ඒකාකාරී කෝණික ප්‍රවේගයෙන් වෘත චලිතයේ යෙදෙන එක්කෙනෙක්ගේ චලිතය සරල අනුවර්ති චලිතයකට තුල්‍යයි. දැන් මේකේ අනිත් පැත්ත කියන්නේ මොකද්ද? එහෙනම් සරල අනුවර්ති චලිතයේ යෙදෙන ඕනම අංශුවකට තුල්‍ය වෘත චලිතයේ යෙදෙන අංශුවක් අපිට හිතන්න පුළුවන්. හිතලා අපි කරන දේ වෘත චලිතයේ යෙදෙන එක්කෙනාට සමීකරණ හදනවා. ද්‍රවුත චලිතයේ දෙන එක්කෙනාට සමීකරණ හැදුවම ඒ ඇසුරින් අපිට හොයන්න පුළුවන් මොකක්ද?
සරල අනුවර්තී චලිතයේ ඉදිච්ච එක්කෙනාගේ යම් කාලයකට පස්සේ විස්ථාපනය මොකක්ද ප්‍රවේගී මොකක්ද වගේ දේවල්. පැහැදිලිද? රයිට්. ඔන්න බලන්න පුතේ මේ වෘත චලිතයේ යෙදෙන එක්කෙනා මෙන්න මේ වගේ පිහිටුමකට එනකොට එයාට ස්පර්ශීය ප්‍රවේගයක් තියෙනවා මේ පැත්ත. එතකොට ඒකට අනුරූපව අපිට සරල අනුවර්තී චලිතයේ යෙදෙන අංශුව සලකන්න පුළුවන්. එතකොට මෙයා මෙතන P කියලා ගත්තොත් එයා මෙතන. දැන් ඇත්තටම මම යන්නේ මේ සරල අනුවර්තී චලිතයේ යෙදෙන අංශුවේ චලිතය සඳහා කියන්නේ යාගේ විස්ථාපණයට, යාගේ ප්‍රවේගයට, යාගේ ත්වරණයට සාධාරණ සමීකරණ ටිකක් හදාගන්න. එතකොට මෙයා මෙහෙම මෙතෙන්ට එනකොට එයාට අනුරූපව සරල අනුවර්තී චලිතයේ යෙදෙන අංශුව ඉන්නේ මෙතන. අපි බලමු පුතේ මුලින්ම මෙයාගේ විස්ථාපණයට ප්‍රකාශනයක් හදාගන්න පුළුවන්ද කියලා. මෙයාගේ විස්ථාපණය මේ වෙනකොට මෙයාගේ විස්ථාපණය මෙයා ඉන්නේ මෙතන, මම ඒක x කියලා ගන්නම්. මෙයාට ගන්න පුළුවන් උපරිම විස්ථාපණය මෙන්න මෙතන. ඒකට අපි මේක x අක්ෂයේ ධන දිශාවත් එක්ක ගත්තොත් ධන x max කියලා අපි ගන්නවා. මේ පැත්ත ගත්තොත් x අක්ෂයේ ඍණ අක්ෂෙත් එක්ක, එහෙනම් ඍණ පැත්තට x max කියලා ගන්නවා. එතකොට දරුවනේ මෙන්න මේ සරල අනුවර්තී චලිතයේ යෙදෙන අංශුවට තුල්‍ය වෘත චලිතයේ යෙදෙන අංශුව යෙදෙන වෘතාකාර පතේ අරය, මේකේ අරය සිම්පල් r කියලා ගත්තොත් ඉතින් මෙතන ඉඳන් මෙතෙන්ට අරය, මෙතන ඉඳන් මෙතෙන්ට අරය, මේ තියෙන අරයම තමයි මෙතෙන්ටත් එන්නේ. ඒ කියන්නේ මේ ධන x max x පැත්තෙන්, ඒ කියන්නේ මේ පැත්තේ මෙයාට සරල අනුවර්තී චලිතයේ යෙදෙන එකනට ගන්න පුළුවන් උපරිම විස්ථාපණය ධන x max කියන එක මේ වෘත චලිතයේ යෙදෙන අංශුවේ අරයට සමානයි. ඉතින් ඕකම අපි ආපහු ගන්නවා පුතේ මේ සරල අනුවර්තී චලිතයේ යෙදෙන එකනගේ උපරිම විස්තාරය කියලා ඇම්ප්ලිටියුඩ් කැපිටල් A අකුර දාන්න. හරි. මොකද මෙයාගේ විස්ථාපන කාල පස්තාරයක් ගන්නොත් එන්නේ මෙහෙම. මෙහෙම විස්ථාපනය කියලා උපරිම වෙනවා මෙතෙන්දී ආයි බිඳුවයි. ආයි ඍණ පැත්තට උපරිම වෙනවා. ආයි බිඳුවයි. ආයි ධන පැත්තට. මේ උපරිම විස්තාරය. හරි. සරල අනුවර්තී චලිතයේ යෙදෙන එක මෙන්න මේ වගේ පස්තාරයක් කියන විතර උපරිම විස්තාරයට අපි කියනවා ඇම්ප්ලිටියුඩ් එක. හරි. විස්තාරය. ඒකින්ද තමයි අපි A අකුර සංකේතවත් කරේ එතෙන්ට. රයිට්. දැන් මම යන්නේ මෙන්න මේ එක්ස්ට්‍රා සමීකරණයක් හදාගන්න විදියක් හොයාගන්න. හරි. හොඳට බලාගෙන ඉන්න පුතේ. කාලය t සමානයි බිඳුවේදී p ඉන්නේ මෙතන නම් එයාට තුල්ලේ. දැන් මම කියන්නේ මෙයාට තුල්ලේ වෘත චලිතයේ දෙනෙක් කෙනා කියලා. හරි. තේරෙනවද? මම මේක ඉස්සෙල්ලා කියනකොට කිව්වනේ මෙහෙම වෘත චලිතයේ දෙනෙක් කෙනෙක්ගේ හේවනල්ල ගත්තන් ඒක සරල අනුවර්තීයයි කියලා. ඒතර ඒක අනිත් පැත්ත මොකද්ද? එහෙනම් සරල අනුවර්තී චලිතයේ දෙන අංශුවකට අපිට වෘත චලිතයේ දෙනෙක් කෙනෙක් හිතන්න පුළුවන්. එහෙනම් මෙයාට තුල්ලේ වෘත චලිත මේක. එහෙනම් t සමානයි බිඳුවේදී මෙයා මෙතන නම් මෙයාට තුල්ලේ වෘත චලිතයේ දෙන අංශුව t සමානයි බිඳුවේදී මෙන්න මෙතන ඉන්නේ. t සමානයි t කාලයකට පස්සේ මෙයා මෙතන නම් t සමානයි t කාලයකට පස්සේ මෙයා මෙතන නම් t සමානයි t කාලයකට පස්සේ යාට තුල්ලේ වෘත චලිතයේ දෙන අංශුව මෙතන. right. දැන් මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට එනවා. එතකොට යාට තුල්ලේ වෘත සරල අනුවර්තී චලිතය මෙතන. හරි. ওই විදියට. හරි. මට ඕන එක්ස්ට්‍රා සමීකරණයක් හදාගන්න ඕන. බලන්න මම මේ කරන වැඩේ. පුතේ මම මේ අංශුවේ කෝණික විස්ථාපනය ගැන හිතනවා. මෙන්න මෙහෙම වැඩක් කරන්න ඕන බලන්නකෝ. මේ කාලය තුලදී මෙයා සිදු කරගත්ත කෝණික විස්ථාපනය මෙන්න මේ කෝණේ නේක මට තීට කියලා ගන්න පුළුවන්. එහෙනම් ඒ කෝණේ තීට නම් මේ කෝණෙත් කොච්චරද? තීට. දැන් මට ඕන පුතේ මේ එක්ස්ට්‍රා සමීකරණයක් හදාගන්නනේ. ඉතින් ඔය x කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර නේද? x. දැන් මෙන්න මේ ත්‍රිකෝණය ගැන හිතුවොත් මොකද හිතන්නේ? ඔය ත්‍රිකෝණය මෙන්න මෙහෙම තියෙන්නේ මේ. මේ දුර තමයි x වෙන්නේ. මේ කෝණේ තීට. මේ දුර අරයට සමානයි. අරය r. මේ දුර r. මට ලියන්න පුළුවන් නේද මෙන්න මේ විදිහේ සම්බන්ධතාවයක් පුතේ. මේ විදිහේ සම්බන්ධතාවයක් මේ බලන්නකෝ. sin θ සමානයි කාටද? සම්මුඛ පාදයේ x බෙදීම r. r මේ පැත්තට ගෙනිච්චොත් r sin θ සමානයි x. පැත්ත මාරු කරොත් x සමානයි r sin θ. කවුද පුතේ r කියන්නේ? r කියන්නේ මේ වෘත චලිතයේ දෙන එක්කෙනාගේ වෘත චලිතයට අදාළ අරය. ඉතින් ඒ අරය තමයි පුතේ මේ සරල අනුවර්තී චලිතයේ දෙන එක්කෙනාට ගන්න පුළුවන් උපරිම විස්තාරය. උපරිම විස්ථාපනය. ඒකට අපි කිව්ව නමක් මොකක් කියලාද? විස්තාරය කියලා.
ඒකට අපි නමක් කිව්වා මොකද්ද? විස්තරය. විස්තරය. එහෙනම් අන්න පුතේ මේ R කියන්නේ ධන x max අගය. ඉතින් ඒකට මට දාන්න පුළුවන් A කියලා. එහෙනම් මට එනවා A sin theta. මෙන්න විස්ථාපනයේ ප්‍රකාශනයක් ආවේ A sin theta. දැන් අවුලක් theta හොයාගන්නේ කොහොමද? මේ බලන්නකෝ. කෝණික ප්‍රවේගය ඔමේගානේ. ඔමේගා සමානයි කෝණික විස්ථාපනයේ වෙදීම කාලය. එහෙනම් කාලේ පදේ මේ පැත්තට දැම්මොත් ඔමේගා t සමාන වෙනවා කාටද? තීටට. එහෙනම් මට තීට වෙනුවට දාන්න පුළුවන් කවුද පුතේ? ඔමේගා t. අන්න මට ආව මොකක්ද? x සඳහා සමීකරණයක් මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? x සමානයි a sin ඔමේගා t. එහෙනම් මේ ආවේ පුතේ සරල අනුවර්ති චලිතයේ යෙදෙන අංශුවේ විස්ථාපනය සඳහා සමීකරණයක්. හැබැයි දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තමයි මේක. මේකෙන් අපිට එන්නේ සරල අනුවර්ති චලිතයේ යෙදෙන අංශුවේ විස්ථාපනයමද? ඔව්, ඒක තමයි එන්නේ. සරල අනුවර්ති චලිතයේ යෙදෙන අංශුවේ විස්ථාපනය තමයි එන්නේ. හැබැයි සරල අනුවර්ති චලිතයේ යෙදෙන එකනට කොහෙන්ද කෝණික ප්‍රවේගයක්? ඔමේගා පදයක් කොහෙන්ද? ඔව්, ඇත්තටම මේකයි පුතේ. මියාගේ, ඒ කියන්නේ මේ සරල අනුවර්ති චලිතයේ යෙදෙන කෙනාගේ දත්ත වලින් විතරක් එයාගේ විස්ථාපනයට සමීකරණයක් හදා ගන්න පුළුවන් වුණා නම් අපි මේක සලකන්නේ නැහෙනි. තේරුණාද? ඒතර අපි මේ කළ තියෙන්නේ සරල අනුවර්ති චලිතයේ යෙදෙන කෙනාගේ චලිතයට සමීකරණ හදනව මොකක් ඇසුරින්ද? ඒකට තුල්්‍ය වුත චලිතයේ යෙදෙන කෙනෙක් ගැන හිතලා. ඒතර මේ කෝණික ප්‍රවේගයේ පදයට අගය ඒ කෝණ මියාට තියෙන කෝණික ප්‍රවේගයක්. නෑ, මියාට කෝණික ප්‍රවේග නෑ. මෙයාට කෝණික ප්‍රවේග නැහැ. අර මෙයාගේ චලිතට තුල්්‍ය සරල මේ වුත චලිත ගැන හිතුවම එයාගේ කෝණික ප්‍රවේගය. තේරුණාද? හරිද පුතේ? රයිට්. ඒතකොට මේක ගැන හිතලයි අපි මෙයාට සමීකරණ හදාගත්තේ. ඉතින් ඔය විදියට මට මෙයාගේ විස්ථාපනයට, මෙයාගේ ප්‍රවේගයට, මෙයාගේ ත්වරණයට සමීකරණ හදන්න පුළුවන්. රයිට්. හරි. ඔයාලා පුතේ වෘතේ ඔයාලට රූප සටහනේ දීලා තියෙනවා. ඒ වෘතේ අදාළ කරුණු ටික සටහන් කරගන්න. එතකොට මෙන්න මේ ටික විතරක්. මේ ටික ඔක්කොම වගේ. හරි, මෙහෙම කරමුනේ. එතන ඉඩ තියෙන විදියත් එක්ක අපි මෙහෙම කරමු. මේ ඔව් රූප සටහන දෙපැත්තේ ඉඩ තියෙන විදියට මේ ටික ලියා ගන්න පුතේ. යට සරල අනුවර්ති චලිතයේ දෙන p අංශුවේ t කාලයකට පසු විස්ථාපන සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම කියලා තියෙනවනේ නේද? එතන ආපහු මේ සමීකරණ විතරක් අපි ලියමු ඇති. මේ ටික උඩම හැදුවත් කමක් නැහැ. හරි, මේ ත්‍රිකෝණය අඳින තැන, මේ ත්‍රිකෝණය අඳින තැන මේ ටික ලියා ගන්න. එතකොට හරි. හරි, රූප සටහන සම්පූර්ණ කරගෙන වැඩේ කරගෙන යමු. මේ ටියුට් එකේ එක පැත්තක් අරගෙන හදා ගන්න පුතේ. අනිත් පැත්තක් ඉතුරු වෙන්න අරින්න. මොකද ප්‍රවේගයට ප්‍රකාශන හදන්න ඕන, ත්වරණයට ප්‍රකාශන හදන්න ඕන. ඒ නිසා මේක එක පැත්තක හදා ගන්න. හරි, බොහොම කල්පනාවෙන් පුතේ මොනවා හරි නොතේරෙන තැන් තියෙද්දොත් අහන්න. හරි පුතේ, එතනින් පස්සේ සරල අනුවර්ති චලිතයේ යෙදෙන p අංශුවේ t කාලයකට පසු විස්ථාපනය සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම. පුතේ, ඒ ප්‍රකාශනේ තමයි අපි මේ ලබා ගත්තේ. ඉතින් මම ඒක ආපහු සැරයක් මෙහෙම ලිව්වා. චුට්ටක් බලා ගන්නකෝ. මේක මොන වගේද? මේක මොන වගේද? මේ බලන්න. ඒ කියන්නේ නියතයක්නේ. ඒ කියන්නේ නියතයක්. හරිද? ඒ කියන්නේ නියතයක්. මං k කියලා දානවා. sin omega t කියන්නේ කොහොමත් කෝණයක්නේ. sin theta x කියන එක මම y කියලා ගත්තොත් y සමානයි k sin theta. මේක මොන ශ්‍රිතයක්ද? sin ශ්‍රිතයක්. මේ වගේ එකකට අපි කියන මොන ශ්‍රිතයක්ද පුතේ? sin ශ්‍රිතයක්. එතකොට sin ශ්‍රිතයක් නම් අන්න පුතේ මේ y කියලා ගත්තේ විස්ථාපනේ, මේ y කියලා කරගත්තේ විස්ථාපනය. මොකද මේ x කියන්නේ විස්ථාපනයනේ. මම එතකොට y කියලා ගත්තේ y අක්ෂයටයි දැන් මම විස්ථාපනය ගන්නෙ. හරි, මේක y කියලා ගත්තේ y අක්ෂයට මේ විස්ථාපනය අරගන්න හිඳ. එහෙනම් කාලයත් එක්ක විස්ථාපනය x. එතන මේ x අක්ෂය කියලා මාරු කරගන්න එපා. මේ x කියලා ලිව්වේ කවුද? විස්ථාපනයයි. හරි, x විස්ථාපනය. හරි, මෙතන ලියන්න. මේ x කියලා ගත්තේ විස්ථාපනයනේ. විස්ථාපනය තමයි පුතේ y අක්ෂයට අරන් තියෙන්නේ. එහෙනම් කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වෙන්නේ මොන විදියටද? sin ශ්‍රිතයක් විදියටයි. sin ශ්‍රිතයක් විදියට මෙන්න මේ විදියට වෙනස් වෙන්නේ. මොකද මේ දැන්
මැත්ස් කරන දරුවෝ දන්නවා වයි සමානයි කේ සයින් තීටාගේ අගයන් ආදේශ කළ ප්‍රස්ථාරයන්දොත් මේ වගේ එකක් එන්නේ. ඉතින් අපි ඒක ෆිසික්ස් වලට අඳින්න යන්නේ නැහැ. හරිද? හරි. මම මේක ඝර්ෂණයේදී චුට්ටක් අගයන් කීපයක් දාලා පෙන්නුවා මේ වගේ වක්‍රයක් එන්නේ කියන එක. හරි. එතකොට එහෙනම් මෙන්න බලන්න පුතේ මේ අංශුවේ චලිතය මොන වගේද? ඒක විස්ථාපනයේ කාලයත් එක්ක සයින්ස්ෘතයක් විදිහට හැසිරෙන්නේ. අපි ඒකත් කලින් කිව්වනේ සරල අනුවර්තිය වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? විස්ථාපනයේ කාලයත් එක්ක කොයි විදිහටද හැසිරෙන්න ඕන? සයින් හෝ කොස් වක්‍රයක් වෙන්න. මොකද මේ අපි හදපු සමීකරණයම සයින් නැතුව කොස් වලිනුත් හදන්න පුළුවන්. කොහොමද කොස් වලින් හදන්නේ? කොස් වලින් හදන්න ඕනොත් මේ අංශුව මෙහෙම චලිත වෙනකොට එයාට තුල්්‍යව. හරි. එයා එයාගේ ප්‍රක්ෂේපණය අපි මේ පැත්තටනේ ගත්තේ. ඕනනම් මේ පැත්තට හිතන්නත් තිබ්බා. මෙයා මෙතන ඉන්නකොට ප්‍රක්ෂේපණය මෙතන. මෙයා මෙහෙම මෙතෙන්ට එනකොට මෙතෙන්ට එනකොට ආයි මෙතෙන්ට යනකොට මෙහෙමයි. මෙහෙම මෙහෙම චලිතයක් හිතන්නත් තිබ්බා. එහෙම හිතුවොත් ඕකම කොස් වලින් හදන්නත් පුළුවන්. රයිට්. ඉතින් බහුලව පාවිච්චි කරන්නේ සයින් වලින්. අපි ඒ නිසා සයින් වලින් හැදුවේ. මං ඒ වුණාට ඔයාලට assignment එකක් විදියට මේක කොස් වලින් විතරම හදවරුම්. රයිට්. ඔයාලා තනියෙන් කරන්න ඕන වැඩක්. රයිට්. හරි. ඒක ඉස්සරහා සතියකදී ඔයාලට හම්බ වෙවි. හරි දරුවනේ නං ප්‍රවේගයට ප්‍රකාශනයක් ගන්න විදිය නිකන් කියන්නම්. මෙයාගේ ස්පර්ශීය ප්‍රවේගය මේ පැත්තරනේ තියෙන්නේ නේ. ඒකේ සංරචකේ ගන්න පුළුවන් නේද මේ පැත්තට? ඒකම තමයි මෙයාගේ ප්‍රවේග සංරචක වෙන්නේ. මෙයාගේ තොරණේ හොයන්න තොරණේ තියෙන කේන්ද්‍ර අභිසාරි තොරණේ මේ පැත්තට. ඒ තොරණේ මේ තිරස් අතර සංරචකයක් ගන්න. ඒ සංරචකේ තමයි මෙයාගේ තොරණ සංරචක වෙන්නේ. අපි මෙතනින් නවත්තනවා. මේ කොටස මම ලබන සතියේ තායිස්සරයක් ඔප්පු කරනවා. ඔප්පු කළා තමයි අනිත් කොටස් ටිකට යන්නේ. රයිට්. හරි දරුවනේ එහෙනම් මේකේ ඔයාලට කරන්න gedara වැඩක් නැහැ මේ ටියුට් එකේ අද දවසට. රයිට්. හරි දරුවනේ එහෙනම් හැමෝටම බුස්සරණයි.